समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स श्रद्धा संपन्न कारुणिक पिन्नतुनि නිදාන සංයුත්තේදී දැක්වෙනවා ගෝතම සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රය තුළදී භාග්‍යතුන් වහන්සේ එදා මානසිකාරය කරපු හැටි පිළිබඳව විග්‍රහ වෙනවා. බෝධිසත්වයන් වහන්සේ එදා කල්පනා කරනවා මේ සත්‍යය ඉපදෙනවා මැරෙනවා ලෙඩ වෙනවා. මේ විදිහට පැවැත්මක් තියෙන සත්‍යයට හිතෙන්නේ නැත්තේ ඇයි මම මේ සසර දුකින් එතර වෙන්නේ කොහොමද මේ දුක් රැසේ කෙලවර කිරීම කරන්නේ කොහොමද කියලා බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා කොහොමද ඇත්තටම මේ දුක් රැස කෙලවරක් කරන්නේ කියලා කෙලවරක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන බෝධිසත්වයන් වහන්සේට එදා පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නුවණක් ඇති වෙනවා දුක හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව එනිසාම අද අපි කල්පනා කළා විශේෂයෙන්ම බෝධිසත්වයන් වහන්සේ මානසිකාරය කළ ඒ උතුම් දහම් පර්යාය නිසාම අපිත් පටිච්චසමුප්පාද ධර්මයේ කතා කරන්නට සුදුසු දවසක් අද දවස හැටියට අපි තෝරගත්ත ඒ සඳහා මහා නිදාන සූත්‍රය අපේ අද සාකච්ඡාව සඳහා මහා නිදාන සූත්‍රය දීඝනිකායේ දෙවනි භාගයේහි දැක්වෙන සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව ඉතාම වැදගත් ඉතාම සුවිශේෂවත් සූත්‍ර දේශනාවක් හේතුව පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්නට අපිට වෙන තැනක දක්නට නොපෙනෙන තරම් ඉතාම වැදගත් විදිහට වැදගත් කාරණා රාශියක් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා මේ සූත්‍රය ස්වභාවයෙන්ම ගැඹුරුයි ස්වභාවයෙන්ම එකක් නුවණින් මෙනෙහි කරන්නට අවශ්‍යයි. ඒ නිසා අප ඔබට සිහිපත් කරනවා ඉතාම කල්පනාවෙන් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න. ඉතාම ඕනෑකමින් අහගෙන ඉන්න. ටිකක් නොතේරුණත් නැවත අහන්නට පුළුවන්කම ඔබට තියෙන නිසා ඔබ ටිකක් කලබලයටපත් නොවී නැතිනම් අතහැර දමන්නේ නැතුව කොහොම හරි තේරුම් ගන්නවා කියන වීරය අදහස ඇතිව මේ කාරණා ටිකක් තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න කියලා මුලින්ම හැම දිනාටම සිහිපත් කරනවා මේ මහා නිදාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කුරු රට කම්මාස්ස ධම්ම කියන මේ කුරු ජනපදයේදී දේශනා කරන දේශනාවක් මේ කුරු ජනපදයේදී කම්මාස්ස ධම්ම කියන මේ කුරු ජනපදයේ තියෙන නියම් ගමේ ගම්වැසියන්ට භාග්‍යතුන් වහන්සේ ස්වභාවයෙන්ම ගැඹුරු ස්වභාවයෙන්ම ධර්මයේ ඇතුළත බැසගන්න දේශනාවන් දේශනා කළා හේතුව ඒ ප්‍රදේශය තුළ ඉන්න මිනිසුන් ස්වභාවයෙන්ම ප්‍රඥා සම්පන්නයි කියලා අට කතාව තුළ පැහැදිලි වෙනවා ඉතින් මේ මහා නිදාන සූත්‍රයත් සතිපට්ඨාන සූත්‍රය වගේම දේශනා උනේ ඒ කුරු රට මිනිසුන්ට කුරු රට වාසීන් සඳහා කුරු රට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ හා සමග ඇති වුණු සාකච්ඡාවකුයි මේකේ තියෙන්නේ දවසක් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි යාව ගම්බීරෝ ඡායම් භන්තේ පටිසමුප්පාදෝ ගම්බීරාව භාසෝච අතච පනමේ උත්තාන කුත්තානකෝ වියඛායති ස්වාමීනි පුදුමයි මේ ගම්බීර උන පටිසමුප්පාදය පෙනුමෙනුත් ගැඹුරු ස්වභාවයෙන්ම ගැඹුරු මේ පටිච්චසමුප්පාද ධර්මය මට මේ බොහොම සරල වූවක් කොට නොගැඹුරු වූවක් කොට තේරෙනවා කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා
මාහේවං ආනන්ද අවච මාහේවං ආනන්ද අවච ආනන්ද හිම කියන්නට එපා ආනන්ද හිම කියන්නට එපා ආනන්ද මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ස්වභාවයෙන් ගැඹුරුයි ආනන්ද මේ ධර්මය අනනුබෝධා අපටිවේදා අවබෝධ නොකල නිසාත් ඒ වගේම ප්‍රතිවේද නොකල නිසාත් මේ සියලුම සත්වයා මේ සංසාරයේ ගමන් කරනවා හරියට ප්‍රතිවියන්නන්ගේ නූල් බෝලයක් මීයන් විසින් අවුල් කරපු නූල් බෝලයක් වගේ ඒ වගේම පෙහෙර හූ කැටියක් හරියට කැඳපවන්නට ඒකට නූල් ටික ඇතුළට දාලා කලවම් කරපු ඒ මහා අවුල් ජාලාවක් වගේ ඒ වගේම අපි ගත්තොත් අපිට තේරෙන විදිහට ලේන් කූඩුවක් වගේ කූඩුවක අර තියෙන තන කෙඳිති මොනතරම් අවුල් වෙලා තියෙනවද අන්න ඒ වගේ දා තිබුණු බුබුස් තන කියන තනත් ඒ විදිහටම අවුල් යන තන ප්‍රභේදයක් මෙන්න මේ වගේ සත්‍ය අවුල් වෙලා එහෙම නැතිනම් සම්පූර්ණම කැළඹිල්ලට පත් වෙලා මේ දුගති සංඛ්‍යාත උන මේ නිරයෙත් මේ උත්පත්ති පිණිස එළඹෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ විග්‍රහ කොට දක්වනවා අත්ති ඉදප්පච්චා ජරා මරණන්ති ඉති පුත්තේන සතා ආනන්ද අත්තිස්ස වචනියං ආනන්ද ඉද පච්චේතාවෙන් යුක්ත ජරා මරණයක් තියෙනවද කියලා ඇහුවොත් ආනන්ද තියෙනවයි කියලා කියන්නට ඕනේ. ඉදප්පච්චේතාවය කියලා කියන්නේ මේ ප්‍රත්‍ය නිසා හටගන්න බවයි කියන එක. ඉදප්පච්චේතාවය පිළිබඳව පැහැදිලි කරන බොහෝ සූත්‍ර දේශනාවන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පින්නතුනුත් බොහෝ අහලා ඇති මේ න්‍යායන් පිළිබඳව ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්හි මේ වෙනවා ඉමස්ස උපාදා ඉදං උපජ්ජති මේ ඉපදීමින් මේ උපදිනවා ඉමස්මින් අසති ඉදං නොහෝති මේක නැත්තං මේ දේ ඇත්තේ නැහැ ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ දේ නිරුද්ධ වීමෙන් මේ දේ නිරුද්ධ වෙනවා එතකොට මෙන්න මේ ඉදප්පච්චේතාවය පිළිබඳව අපිට ජාති ජරා මරණ ආදී මේ ධර්මයන්ට සංසන්දනය කරලා බලන්නට ඕනේ. එතකොට අත්ති ඉදප්පච්චා ජරා මරණන්ති ඉති පුත්තේන සතා ආනන්ද අත්තිස්ස වචනියං කියලා කියන්නේ ආනන්ද මේ ජරා මරණේ ඉදප්පච්චේතාවයක් තියෙනවද කියලා කවුරු හරි ඇහුවොත් ආනන්ද තියෙනවයි කියලා කියන්නට ඕනේ. කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්හි මේ වෙයි. එතකොට ජරා මරණයට ප්‍රත්‍යක් කියන්නට ඕනේ. ජාතිය තිබුණොත් ජරා මරණේ තියෙනවා. ජාතියේ ඉපදුනොත් ජරා මරණේ නූපදී තියෙන්නේ නැහැ. ජරා මරණය උපදිනවාමයි. ඒ වගේම ජාතිය නැති වුණොත් ජරා මරණේ නැති වෙනවා. එහෙනම් ජාති නිරෝධයෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ අංගයක් පාසාම මෙන්න මේ කාරණා ටික අපිට ඉදප්පච්චේතාවයේ කතා කරන්නට පුළුවන්. ඉතින් මේ දෙවැනියට අපි මේ ධර්මයන් විස්තරාත්මකව තවදුරටත් කතා කරමු. ආනන්ද තෙරුන් වහන්සේගෙන් අහනවා ආනන්ද මේ ජරා මරණයට හේතුවක් තියෙනවද එහෙම නැත්නම් ඉදප්පච්චේතාවයක් තියෙනවද කියලා. එතකොට අහනකොට ඇතයි කියලා කියන්නට ඕනේ. කුමක් නිසාද මේ ජරා මරණේ? ජාතිපච්චා ජරා මරණං. ජාතිය නිසා තමයි ජරා මරණේ තියෙන්නේ. ඒ වගේම අත්ති ඉදප්පච්චා ජාතිති ඉදප්පච්චේතාවෙන් හටගන්න එහෙම නැතිනම් ඉදප්පච්චේ ජාතියක් තියෙනවද කියලා අහුවොත් එහෙම ආනන්ද තියනවා කියන්නට ඕනේ කුමක් ඇති කල්හිද ජාතිය භවය ඇති කල්හි ඒ වගේම භවයත් ඉදප්පච්චේතාවයකින් යුක්තයි භවයත් ප්‍රත්‍ය සමුප්පන්න දෙයක් කුමක් ඇති කල්හිද භවය උපාදානයේ ඇති කල්හි භවය හට ගැනීම සිද්ධ වෙනවා ඒ වගේම උපාදානයත් ඉදප්පච්චේතයි තණ්හාව තිබුණොත් උපාදානය ඇති වෙනවා ඒ වගේම තණ්හාව ඉදප්පච්චේතයි වේදනාව තිබුණොත් තණ්හාව ඇති වෙනවා වේදනාව ඉදප්පච්චේතයි වේදනාව ස්පර්ශයේ තිබුණොත් තමයි වේදනාව ඒ වගේම වේදනාවත් ඉදප්පච්චේතයි නාම රූප තිබුණොත් තමයි වේදනාව හටගන්නේ ඒ වගේම නාම රූප ඉදප්පච්චේතයි විඥානයේ තිබුණොත් නාම රූප හටගන්නවා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයන්ගේ ඉදප්පච්චේතාවයේ පිළිබඳව දේශනා කරලා මේ එක එක කාරණාවක් පිළිබඳව දේශනා කරනවා ජාතිපච්චා ජරා මරණං තිතිකෝ පනෙත්තං උත්තං තදානන්ද ඉමිනාපේත්තං පරියායේන වේදිතබ්බං ආනන්ද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වෙනවා කියලා කියනවනම් මෙන්න මේ පරියායෙන් තමයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වෙනවා කියලා කියන්නට තියෙන්නේ
आनंद यम विधि किंग जाति कियन दे वेन्नी नेत्तं किसी आकारेकिंग जातिय कियन दे हेम आयुरकिम वेन्नी नेत्तं मे जरा मरणयक् कियन दे सिद्ध वेन्नी नहे एतकोट मुखद्द मे जातिय कियला कियन्नी नतिनं जाति जातिय कियन दे देवानं देवत्थाय गंधब्बानं गंधब्बत्थाय यक्खानं यक्कत्थाय भूतानं वा भूतत्थाय मनुष्यानं वा मनुष्यत्थाय चतुप्पदानं वा चतुप्पादत्थाय पक्खीनं वा पक्खित्थाय सिरिंसपानं वा सिरिंसपत्थाय तेसं तेसं च आनंद सत्तानं तत्थत्थाय जाति ना भविष्य එතකොට ජාතිය කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි ජරා මරණය තේරුම් ගන්නට යනකොට ජරා මරණය කියලා කියන්නේ අපිට පුද්ගලයෙකුට ඇතිවෙන දුකක් එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ ජරාව පිළිබඳව දේශනා කරන්නේ ඒ සත්වයන්ට ඒ සත්වනිකායේ තම්මි සත්වනිකායේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වල්ලිත්තව වල්ලිත්තචතා आयुहनो संहानि इंद्रियाणां परिपाको कियलने एतकोट अपिट मे जरा मरण दुख कियन एकेदी मे दुख कियन दे हंबेन्ने ए जरा जीर्णतावयक् तियेनवनम् ए सत्त्वयंगे सत्त्वनिकायंगे दुरण बवक् ए वगेम वयसट यन बवक् तियेनवनम् दत्तादी देवल कैडेन बवक् तियेनवनम् केस्सादी देवल පැලෙන බවක් තියෙනවා නම් හැම ආදී රැලි වැටෙන බවක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා ජරා මරණය කියලා. මේ ජරා මරණය ඇති වෙන්නේ ජාතිය ඇති තැනක. එතකොට ඒ සත්‍යයන්ගේ සත්වනිකායන් වල චුති චවනතා බෙදෝ චුතියක් තියෙනවා නම් මරණයටපත් වීමක් තියෙනවා නම් මේ මරණයත් අර කියපු ජාතිය අර කියපු ව්‍යාධියත් ජරාවත් කියන මේ දුක ඇති වෙන්නේ ජාතිය තිබුණොත් ජාතිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරනවා යාතේ සන්තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. එතකොට ජාතිය කියනකොට ඒ සත්වයන්ගේ සත්වනිකායන්ගේ පහළවීමක් තියෙනවා නම් ඒ සත්වනිකායන්ගේ හටගැනීමක් තියෙනවා නම් මනාව හටගැනීම ඒ වගේම බැසගැනීමක් තියෙනවා නම් පහළවීමක් තියෙනවා නම් ස්කන්ධයන්ගේ හටගැනීමක් ආයතනයන්ගේ පහළවීම ආදියයි ජාතිය කියලා දක්වන්නේ. මේ කාරණාව ටිකක් අපි විමසීමට ලක් කළ යුතු ටිකක් නුවණින් කල්පනා කළ යුතු තැනක් ජාතිය කියලා කතා කරන මේ කාරණාව පිළිබඳව. අපි හිතන්නේ ජාතිය කිව්ව සැනින්ම ජාතියයි කියලා කියන්නේ උත්පත්තියට කියලා. එහෙම නැතිනම් ප්‍රතිසන්දියට කියලා. වෙනතුනේ ජාතිය කියන මේ වචනය මෙතන ප්‍රතිසන්දියට යෙදුනොත් පුංචි ගැටලුවක් තියෙනවා. ජාතිය කියන එක ප්‍රතිසන්දිය අවස්ථාවක් කියන තැනින් අපි කතා කළොත් එහෙම නාම රූප පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං කියලා අපි කතා කරන තැනත් අපි කතා කරන්නේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැස ගන්න අවස්ථාවක් පිළිබඳව. එහෙම නැතිනම් අපි ප්‍රතිසන්දි විඥානයයි කියලා කතා කරනවා. ඒ කතා කරන තැනත් අපි ඉපදින එක කතා කරලා. ඒ වගේම මෙතනත් අපි ජාති කියන තැනත් ඉපදීම කතා කරලා. එකම පටිච්ච සමුප්පාදයේ තුල අපි ජාතිය කියන එක දෙපැත්තකින් කතා කරලා තියෙනවා. එතකොට ජාතිය කියන එක අපි සසරට දැම් ඒ කියන්නේ ඊළඟ ජීවිතේ ඉපදෙන එකයි කියලා දැම්මොත් එහෙම ජරා මරණ දුක අපිට විඳින්න වෙන්නේ ඊළඟ ජීවිතේ වෙනවා. ඒ ජාතිය නිසානේ ජරා මරණ දුක එන්නේ. ඒ නිසා අපි ජාතිය කියන එක ඊළඟ ජීවිතේ ලැබෙන දෙයක් විදිහට අපි කල්පනා කළොත් එහෙම අපිට ජරා මරණ දුක ලැබෙන්නේ ඊළඟ ජීවිතේ. හැබැයි ඊළඟ ජීවිතේදීත් මේ විදිහේ මාත්ම භාවයක් කියලා වෙනකොට අපිට ඒකෙත් ජාතිය එන්නේ පස්සේනේ. එතකොට අපිට ජරා මරණ දුක පෙන්වන්න ජරා මරණ දුක පණවන්න තැන නැති වෙනවා. ඒ නිසා ජාති දුක කියන කාරණාව අපි දකින්නට ඕනේ මේ ඊළඟ ජීවිතයේදී අපිට එන එහෙම නැතිනම් මේ ජීවිතේ මැරිලා ගිහිල්ලා තව තැනක උපදින දේ ජාතිය විදිහට හෝ තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන තැන ජාතිය කියන තැනින් නෙමෙයි මේ ජාතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි මේ ජාතිය විග්‍රහ කරනකොට දේවානම්මා දේවත්තාය දෙවියන්ට
ඒ දෙවි බව පිනිස ගාන්ධර්වයන්ට ගාන්ධර්ව බව පිනිස යක්ෂයන්ට යක්ෂ බව පිනිස සත්වයන්ට සත්ව බව පිනිස මනුස්සයන්ට මනුස්ස බව පිනිස එතකොට දැන් මේ ජාතිය විග්‍රහ කරන්නේ මේ විදිහට විග්‍රහ කරලා තේසං තේසංච ආනන්ද සත්තානං තතත්තාය ආනන්ද ඒ ඒ සත්වයන්ට ඒ ඒ බව පිනිස එහෙම නැතිනම් ඒ ඒ සත්වයන්ට තම තමන්ගේ ඒ ස්වභාවයේ පැවැත්ම පිහිටව ගන්නට අවශ්‍ය වෙන විදිහට තියනවා නම් අන්න ඒක තමයි ජාතිය කිව්වේ ඒ ජාතිය අපිට මරණින් මත්තේ ලැබෙන දෙයක් නෙමෙයි මේ කාම භවයේ තුලම එහෙම නැතිනම් මේ අද ඉපදිලා කියලා කියන අපිට මේ ධර්මයේ පුද්ගලයේ විදිහට අපිට හමු වෙනවනේ ඒ කියන්නේ මම විදිහට මගේ විදිහට අපි ඇසුරු කරගන්න ටික පුද්ගල භවයේ ජාතිය පුද්ගලයෙකුගේ හට ගැනීම කියන එක අන්න ඒකට කියනවා ජාතිය කියලා. එහෙම නැතිනම් ඒ පුද්ගල භාවයේ පැවැත්ම පුද්ගල භාවයේ හට ගැනීම කියන එකට ජාතිය කියනවා. ඒ පුද්ගලයෙකුගේ හට ගැනීම සිද්ධ වුණොත් පුද්ගලයෙකුගේ පහළ වීම සිද්ධ වුණොත් තමයි ඒ හටගත් ඒ පහළ වුණ පුද්ගලයාට ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ජරා මරණ දුක එන්නේ මම ලෙඩ වෙනවා මගේ අය ලෙඩ වෙනවා අපිට ජරා මරණ දුක හම්බ වෙන්නේ පුද්ගල බවත් එක්ක පුද්ගල බව නැත්තම් අපිට ජරා මරණ දුකේ පැනවීමක් නැහැ ඇයි මම කියන පුද්ගලයා නැත්තම් මමත්වයේ ලැබෙන්නේ නැත්තම් ඒ වගේම මගේ කියන හැඟීම අපිට ලැබෙන්නේ නැත්තම් මේ ටික නැති වෙනකොට මම ලෙඩ වුණා හෝ මගේ අය ලෙඩ වුණා කියලා ජරා මරණ දුකක් විඳින්නේ නැති වෙන්නේ නැහැ එහෙනම් ජරා මරණ දුක කියන එක අපිට දකින්නට තියෙන්නේ මරණින් මත්තෙ මේ ජීවිතේ ලැබෙන දෙයක් ඒ දුක ඇති වෙන්නේ කෙලෙසයක් නිසා ඒ නිසා තමයි ඒ දුක නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ දුක ඇති උනේ ජාතිය නිසායි කියන අවබෝධය අපිට මේක ඇතුළේ තියෙන්නට අවශ්‍යයි එතකොට ඔබට පැහැදිලි ඇති අපි ප්‍රතිකර්ම හොයන්නේ එහෙම නැතිනම් මේ ජීවිතේදී අපි උත්සාහවත් වෙන්නේ ජරා මරණ දුකට උත්තරයක් හොයන්නට ජරා මරණ දුකට උත්තරයක් හොයන්නට උත්සාහවත් වෙනකොට තමයි අපිට හමු වෙන්නේ ජරා මරණ දුකට හේතු වෙන දේ හැටියට ජාතිය ජරා මරණ දුක පුද්ගල භාවයත් එක්ක එන පුද්ගලයෙකුට පැමිණෙන දුකක් නම් ඒ පුද්ගල භාවයේ ඉපදීම නිසා පුද්ගලයෙකුගේ හට ගැනීම නිසා තමයි ජරා මරණ දුක ආවේ. ඒ පුද්ගල බව දුරු කළොත් කෙනෙක්, ඒ කියන්නේ ජාතිය දුරු කළොත් ජාතිය දුරු කරපු කෙනාට ජරා මරණ දුක එන්නේ නැහැ. එහෙනම් ජරා මරණ දුක නැති කිරීම තියෙන්නේ මේ ජීවිතේදීම සිද්ධ කරන්නට පුළුවන් දෙයක්. ඒ නිසානේ අපි නිවනට අජරාමර නිවන කියලා කියන්නේ. දැන් අපි හිතුවොත් එහෙම ජාතිය කියන එක ඊළඟ ජීවිතේදී අපිට දෙයක් නම් එතකොට අද අපි නිවන් දකින්න එකෙන් වෙන්නේ ඊළඟ ජීවිතේ ජාතිය නැති වෙන එක. ඊළඟ ජීවිතේ ජරා මරණ නැති වෙන එක. හැබැයි මේ ශාස්ත්‍රයේ ඊළඟ ජීවිතේ කරා යන දෙයක් නෙමෙයිනේ මේ දැන් දැම්ම දුක නැති කරන්න පුළුවන් ශාස්ත්‍රයක්නේ. එහෙනම් දැන් දැම්ම අජරාමර බව දැන් දැම්ම ජරා මරණ දුක නැති කරන බව අපිට කරන්න පුළුවන් වෙන්නට ඕනේ. දැන් අදම ජරා මරණ දුක නැති කරනවා නම් ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ජාතිය නැති කළොත්. ජාතිය නැති කරන්න තියෙන්නේ අදමයි. ඒ කියන්නේ ඊළඟ ජීවිතේ වෙනකන් ඒකට බලන් ඉන්න අවශ්‍ය නැහැ. මේ නැති කරන ජාතිය කියලා කියන්නේ අර සත්ත්ව පුද්ගල භවයේ ජාතිය සත්ත්ව පුද්ගලයෙකුගේ පැනවීම පනවන තැන තමයි අපි නැති කරන්නට ඕනේ. එකෙනෙක් කිව්වෙත් තේසං තේසංච ආනන්ද සත්තානං තතත්තාය ආනන්ද ඒ ඒ සත්වයන්ගේ තතත්තාය එසේ වීම පිණිස මිනිස්සෙක් කියලා හිතන අපිට මේ අනාත්ම සතර මහා ධාතු කය මගේ වෙලා මිනිස්සෙක් වෙච්චි තමන්ගේ ආත්ම භාවයේ පේන තැනකට පත් වෙලා තියෙනවනේ ඒ නිසානේ රූපේ වෙනස් වෙනකොට අපිට මම ලෙඩ වෙන දුක මම වයසට යන දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ අන්න ඒක ජාතිය නිසා තමයි ජරා මරණ දුක කියන දේ ආවේ. යම් තැනක ජාතිය තිබුණොත් ඒ තැන ජරා මරණ දුක තියෙනවා. ඒ නිසා ඉමස්මින් සති ඉදං හෝති. ජාතිය ඇති කල්හි ජරා මරණ දුක තියෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ජාති මාත්‍රේම ජරා මරණ දුක නැහැ කියලා. දැන් ජරා මරණ දුක දැනෙන්නේ නැති හින්දා. හැබැයි ජාතිය තිබුණොනං ඒ කෙනාට
ඉමස්ස උපාදා ඉදං උපජ්ජති ඊට පස්සේ උපදිනවම තමයි ජරා මරණ දුක. එහෙනම් ඒ දුකෙන් ගැලවීමක් ඇත්තේ නැහැ. අපිට ජාති නිසා ජරා මරණ දුක වෙනවා කියලා කියනවා නම් මෙන්න මේ පරියාය නිසා ජාති නිසා ජරා මරණ දුක කියන්න පුළුවන්. එතකොට යම් කිසි විදිහකින් සබ්බසෝ ජාතිය අසති ජාති නිරෝධා අපිනිකෝ ජරා මරණම් පඤ්ඤායේ තහති. භාග්‍යතුන්හන්සේ අහනවා ආනන්ද සියලු ආකාරයෙන් මේ ජාතිය නැත්තම් ජාතිය නිරුද්ධ කළොත් එහෙම අපිනිකෝ ජරා මරණම් පඤ්ඤායේ තහති මේ ජරා මරණය දුරු කරන්නට ජරා මරණේ නැති කරන්නට නැතිනම් ජරා මරණයක් පෙනෙයිද? එතකොට නොහෙතම් බන්තේ ස්වාමීන් පේන්නේ නැහැ. යම් කිසි විදිහකින් ජාතිය කෙනෙක් නැති කළොත් සත්ත්ව පුද්ගල භවයේ හට ගන්න බව කෙනෙක් දුරු කළොත් එහෙම ලෝක ජරා මරණ දුක විඳිනවා කියලා අපිට විඳින්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. තස්මා තිහානන්ද ඒසේව හේතු ඒතන් නිදානං ඒස සමුදය ඒස පච්චයෝ ජරා මරණං යදිදං ජාති. එහෙනම් ආනන්ද මේකමයි හේතුව. මේකමයි කාරණාව. මොකටද? ජරා මරණය සඳහා ජාතිය කියන එකමයි හේතුව. ජාතිය නැතුව ජරා මරණ දුකේ පැනවීමක් ඇත්තේ නැහැ. භවපච්චයා ජාතිති භව ප්‍රත්‍යයෙන් ජාතිය ඇති වෙනවා කියලා ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායන වේදිතබ්බං. භව ප්‍රත්‍යයෙන් ජාතිය හට ගන්නවා කියලා යමක් නිසානම් කිව්වේ ඉතිකෝ පනේතං උත්තං. මේ නිසයි මේක කියන්නේ. තදානන්ද ඉමිනාපේතං පරියායන වේදිතබ්බං යතා භවපච්චයා ජාති භවෝචෙහි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිංහිචි සේයතේදං කාමභවෝ රූපභවෝ අරූපභවෝ සබ්බසෝ භවේ අසති භව නිරෝධෝ අපිනිකෝ ජාති පඤ්ඤායේ තාති. එතකොට මේ ප්‍රත්‍යේ මේ පරියායෙන් ආනන්ද දකින්න යම්කිසි විදිහකින් සියලු ආකාරයකින් කොහොම හෝ කාම භව රූප භව අරූප භව කියන මේ සියලු භවය නැත්තම් සියලු භවයේ පැවැත්මක් නැත්තම් ජාතිය පේනවද කියලා අහනවා. භවයේ පැවැත්මක් නැත්තම් ජාතිය පැනවීමක් නැහැ. භවය කියන එක විග්‍රහ කොට දක්වනවා අපිට කාම භව රූප භව අරූප භව කියන මට්ටමිනුත් ඒ වගේම කම්ම භව සහ උප්පත්ති භව කියන මට්ටමිනුත් මේ භවය කියන එක විග්‍රහ කොට දක්වනවා. භවය කියනකොට දුවිදේන බහෝ අත්තිකම්ම බහෝ භවයේ දෙආකාරයකින් බෙදනවා. එතන අත්තිකම්ම බහෝ කර්ම භවයක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාරයක් අපුඤ්ඤාභි සංඛාරයක් ආනිජ්ජාභි සංඛාරයක් තියෙනවා නම් සබ්බම්පි භවගාමී කම්මං කම්ම බහෝ සියලුම භවගාමී කර්මයට කියනවා කර්ම භවයයි කියලා. ඒ වගේම උප්පත්ති භවෝ කාම භවෝ රූප භවෝ අරූප භවෝ සඤ්ඤා භවෝ අසඤ්ඤ භවෝ නේව සඤ්ඤා නා සඤ්ඤා භවෝ ඒකවෝකාර භවෝ චතුවෝකාර භවෝ පංචවෝකාර භවෝ අයං උච්චති උප්පත්ති භවෝ. උප්පත්ති භවය වඩා වෙනස්ව පැහැදිලි කරලා දක්වනවා. කම්ම භවය කියලා කියන්නේ කර්ම සිදු කර ගැනීම කියන තැනින්. කර්ම සිදු කර ගැනීම කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර. පින් කුසල් කරනවා අකුසල් කරනවා ආනිජ්ජේ පිණිස එහෙම නැතිනම් ධ්‍යාන ඉපදවීම පිණිස ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. මේකට කියනවා කර්මාභියෝහණය කියලා. එහෙමත් නැතිනම් කර්ම රැස්කර ගැනීම කියලා. මේක කර්ම භවය. ඒ කියන්නේ භවයේහි තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ශාස්වත ගතිකත්වය. ශාස්වත ගතිකත්වය කියලා කියන්නේ ශාස්වතය කියලා කියන්නේ පවතිනවා කියලා ගන්න එකට. ඒ කියන්නේ ඇත්තයි කියලා ඇති බවට ගන්න ලක්ෂණයට කියනවා සාස්වත ගතිකත්වය කියලා. භවයේහි තියෙන ලක්ෂණය තමයි ඒ ඒ තැන පවතින දෙයක් හැටියට ගන්නකම. එනිසා භවය කියන දේ පවතින දෙයක් හැටියට ගන්නකම නිසා තමයි ඒක භවය ලෙස හඳුන්වන්නේ. කාම භවය කියලා කියනවා කාමය අනුගිය ධර්මයෝ ඇති ලෙසට ගන්න එකට. ඒ කියන්නේ කාමයේ අනුගිය ධර්මයන් හා බැස ගැනීමට අපි කියනවා කාම භවය කියලා. ඒ කාම භවය කියන එක උප්පත්ති භවයක්. උප්පත්ති භවයක් කියලා කියන්නේ අපිට උත්පත්තිය පැත්තෙන් කතා කරන්නට වෙන උත්පත්තිය පැත්තෙන් පෙන්වන්නට වෙන දෙයක් තමයි කාම භවය කියන එක. ඒ වගේම කර්ම භවය කියලා කියන්නේ ඒ කාම භවයේ උත්පත්ති වශයෙන් ඇති කරගත්ත කෙනෙකුට එතන ඉඳලා කර්ම කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙනවා අර කාම භවයේ අපිට ලැබුණු ධර්මතා ටික ඇසුරු කරගෙන
පුඤ්ඤාභිසංස්කාර අපුඤ්ඤාභිසංස්කාර ආදී සිද්ධ කරන්නටත් ආනෙජ්ජේ පිණිස උත්සාහවත් වන්නටත් පින් කරන්නට පුළුවන් පව් කරන්නට පුළුවන් එහෙමත් නැතිනම් ධ්‍යාන ආදී දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා ඒ හැමතැනකදීම භවයේ තමයි තියෙන්නේ භවයේ තියෙනවා කියලා කියන්නේ අපි ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා මලක් පහනක් පූජා කරනවා කුසලයක් සිද්ධ කරනවා අකුසලයක් සිද්ධ කරනවා කියලා අපි කරන හැමතැනකදීම භාවනා කරනවා කියලා කරන අද දවසේදී හිත තියෙන හැමතැනකදීම පවතින පැවැත්මක් පේනවා අපිට ඒ කියන්නේ ලෝකේ පවතින තැන ඔබට පුළුවන් ඔබ කළ කුසලයන් ගැන හිතන්නට මීට පෙර අවුරුදු පිළිබඳව මෙනෙහි කළා වෙසක් දවස් පිළිබඳව කල්පනා කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා එතකොට ඔබට ඒ සංකල්ප පිළිබඳව පේන්නේ හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටිකක් විදිහට නෙමෙයි එදා ඇත්තටම සිද්ධ වුණ දෙයක් හැටියට තමයි ඔබට කල්පනා කරන්නට පුළුවන්කම තියෙන්නේ සරලවම කිව්වොත් ඔබට දැන් ඇස්පියාගෙන ටිකක් කල්පනා කරලා බැලුවොත් ඇස්පියාගෙන ඉන්න ඔබට ඔබ අවට මුළු ලෝකයක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා දැනීමක් තියෙනවා මෙන්න මේකට කියනවා භවය කියලා ඔය භවය මත තමයි අපි සියලුම කර්ම රැස් කර ගැනීම සිද්ධ කරන්නේ භවය මත තමයි අපි සියලුම කටයුතු අපේ තීරණේ වෙලා තියෙන්නේ ඔය පවතින පැවැත්ම මත එනිසා ඔබ දැන් මේ දේශනාව අවසානයේදී ඔබ යම් කිසි කටයුතු ටිකක් කරනවා නම් ඒ සඳහා ඔය මේ බණ ටික අහගෙන ඉඳලා නැගිටලා යන්නේ කුමක් සඳහාද ඒ ලෝකේ පවතිනවා කියලා ඔබ ගත්ත ඔබේ සංකල්පනාව නිසා එතකොට ඒ ඔබ යන ක්‍රියාව පසකින් තැබේවා යන්නට හේතු වුණ හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි ලෝකේ පැවැත්මක් තියෙනවා කියලා ඔබ දකින දැකීම ඒ ලෝකේ ඇතිබවට අල්ලගත්කම ඒ ඇතිබවට අල්ලගත්කම ඇතිබවට ඔබට හමු වෙන කමට කියනවා භවය කියලා අන්න ඒ භවය තිබුණොත් තමයි ඒ භවය විඳින්නට පුළුවන් කෙනෙකුගේ ජාතිය කියන දේ ඉපැත්ම කියන දේ හම්බ වෙන්නේ භවය නිකම්ම තනියම තමන්ගේ දේ කරලා නතර වුණේ නැහැ භව ප්‍රත්‍යයෙන් ජාතිය හැදෙනවා ජාතිය කියන එක අපි අදහස් කළා අපි කතා කළා මේ පුද්ගලයෙකුගේ හට ගැනීම කියන එක පිනතුනේ ඇයි අපිට පුද්ගලයෙකුගේ හට ගැනීම සිද්ධ වෙන්නේ අපිට පුද්ගලයෙකුගේ හට ගැනීම සිද්ධ වෙන්නේ අපිට හිතන්නට පුළුවන් අවසරයක් හිතන්නට පුළුවන් ක්ෂේත්‍රයක් තියෙනකොටනේ අසකනනාසයේ දිව ශරීරය මනස කියලා මේ ධර්මයන්ගෙන් ගත්ත අරමුණු ටික බාහිර ලෝකේ පවතින විදිහට අපිට හම්බෙලා තියෙනවා නම් ඒ දේවල් ඇසුරු කරගත්ත ඒ දේවල් අරමුණු කරගත්ත පුද්ගල භවයේ හට ගැනීමක් අපිට වෙනවා අන්නේ හටගත්ත පුද්ගලයාට තමයි ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ එහෙනම් අපිට ඒ පුද්ගල භවයේ හට ගැනීමට නම් පුද්ගල භව පවත්වන්නට පුළුවන් බිමක් තියෙන්නට ඕනේ අන්නේ පුද්ගල භව පවත්වන්නට පුළුවන් බිම සකස් කර ගැනීමට කිව්ව භවය කියලා. ඒ භවය අනුව තමයි ජාතිය නැතිනම් පුද්ගලයා සකස් කර ගැනීම සිද්ධ වෙන්නේ. භවය වෙනස් වුණොත් පුද්ගල භව සකස් කර ගැනීම වෙනස් වෙනවා. ඒ කිව්වේ අපි අද කාම භවය කියලා ඇසුරු කරන්නේ මේ පංචකාම ගුණික ධර්මයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා අපි ලෝකේ සැපයි හොඳයි කියලා දකින දේවල් අකමැති කියලා දකින දේවල් රූපවලට අයිති කියලා ඒ දේවල් බාහිර භෞතිකව ඇති බවට ගත්ත තැනක තමයි අපි මේ සංකල්පනාව පවත්වන්නේ. අන්න එතකොට ඒ භවය කියලා අපිට හම්බ වෙලා තියෙනවා ලෝකේ කාමයේ අනුව සකස් කරගත්ත කාම වස්තුන්ගේ පැවැත්මක් පවතින තැනක්. අන්න ඒ නිසා තමයි ඒ දේවල් විඳින්න පුළුවන් පුද්ගලයා අපිට හම්බ වෙන්නේ. එතකොට ඒ ජාතිය නැතිනම් ඒ ඉපැත්ම ඒ සත්වයා ඒ පුද්ගල භාවය හදාගත්ත කෙනා හදාගෙන තියෙන්නේ මේ කාම භවයට සාපේක්ෂව. යම් කිසි කෙනෙකුට භවය වෙනස් වුණොත් ඒ කියන්නේ කාම වස්තුන් ඇසුරු නොවි ඒ කෙනාට රූපය ඇසුරු වුණොත් රූපය කියන තැනින් අදහස් කරන්නේ කසිනාරම්මණයක් හරි තමන් භාවනාවක් කරලා ඒ භාවනා ආරම්මණයක් කියන තැනින් තමන් උපදෝගත්ත දෙයක් නම් අරමුණු වෙන්නේ. නානත්වයේ අයින් වෙලා අපි කැමැති අකමැති භාවයේ අයින් වෙලා කාමච්ඡන්දයේ අයින් වෙලා අපිට ඇසුරු වෙන්නේ අර ධානා නිමිත්ත වගේ නිමිති වලින් ඔසෝගත්ත මට්ටමේ රූපයක් නම් පිනතුනේ අපිට පුද්ගල භව හදන්න වෙන්නේ ඒ මට්ටමේ දේ විඳින කෙනෙක් විදිහටනේ අන්න එතකොට ඒ જાතිය නැතිනම් ඒ පුද්ගලයා හදලා තියෙන්නේ අර රූප භව මට්ටමේ පුද්ගලෙක් එයාට සැප දුක විඳින්න තියෙන්නේ එයාට ජරා මරණ දුක එනවා නම් ජරා මරණ දුක එන්න තියෙන්නේ අර කාම භවයේ ඉන්න කෙනාට සාපේක්ෂව නෙමෙයි එයා ගත්ත එයා උපදෝගත්ත දර්ශනයට සාපේක්ෂව. ඒ නිසා ජාතියට යමක් හේතුයි කියලා කියනවා නම් ඒ ජාතියට හේතුව තමයි භවය කියලා කියන්නේ. ඒ
භවය නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. ඒ නිසා තමයි මේ කාම භව, රූප භව, අරූප භව කියලා මේ ගත්ත භවය කියන එකේ සියලු ආකාරයේ පැවැත්මක් නැත්තම් භවේ නැත්තම් අපිනකෝ ජාති පඤ්ඤායේ තාති ජාතිය කියලා එකක් පේනවද කියලා අහන්නේ. එතකොට ජාතිය කියන එක පේන්නේ නැත්තම් ඒ පේන්නේ නැති වෙන්න තියෙන එකම හේතුව තමයි භවය නැතිවීම. භවය නැති වුණොත් විතරයි ජාතිය නැති වෙන්නේ. භවය තිබිලා ජාතිය නැති වෙනවා කියලා එකක් නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. භවය තිබුණොත් ජාතිය වෙනවම තමයි. එතකොට භවය අර අපි මුලින් කතා කළා ඉමස්මින් සති ඉදං හෝති. භවය තිබුණොත් ජාතිය වෙනවා. භවය උපන්නොත් ජාතිය උපදිනවා. මෙන්න මේ විදිහට ජාතියට හේතුව භවය කියලා පෙන්වනවා. භවය නිකම්ම හටගත්තේ නැහැ. භවය කියන එකත් හේතුව නිසා හටගත්තේ. අපි කියවනේ භවය ඉදප්පච්චේතාවයකින් යුක්තයි කියලා මුලින්. එතකොට මේ භවය කුමක් නිසාද? උපාදාන පච්චයා භවෝ. උපාදානයේ නිසා තමයි භවය හටගන්නේ. උපාදානයේ නිසා භවය. උපාදානයේ නිසා භවය හටගන්නවා කියනකොට උපාදානය කියලා කියන්නේ. උපාදානය කියලා කියනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා කියන මෙන්න මේ උපාදානයට. උපාදාන කියන වචනය වචනාර්ථයේ විදිහට අපි ගත්තොත් නම් මේ සමීපයට ගන්නවා, එහෙම නැතිනම් අල්ල ගන්නවා වගේ අර්ථයක් තමයි උපාදානය කියන එකෙන් එන්නේ. එතකොට ආදාන කියන්නේ ගැනීමට. උපාදාන කියලා කියනවා සමීපාර්ථයකින් සමීපයට ගැනීම වගේ දේවල්. නමුත් දැඩිව ග්‍රහණය කරනවා වගේ අර්ථයක් ගන්නකෝ, දැඩිව අල්ල ගන්නවා සමීපයට ගන්නවා වගේ දෙයකින්. කාම උපාදානයේ කාම ලෙස දැඩිව ග්‍රහණය කර ගැනීම සිද්ධ කර ගන්නවා. දෘෂ්ටි වශයෙන් දැඩිව ග්‍රහණය කිරීම සිද්ධ කරනවා. සීල වෘත වශයෙන් දැඩිව ග්‍රහණය කිරීම සිද්ධ කර ගන්නවා. ආත්ම වශයෙන් දැඩිව ග්‍රහණය කිරීම සිද්ධ කර ගන්නවා. මේ දේවල් වලට කියනවා උපාදානය කියලා. එතකොට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙනවා කියනකොට මේ පරියායෙන් දැනගන්නටයි කියලා ආනන්ද යම් ආකාරයකින් කොහොම හරි මේ උපාදානය නැත්තම් භවය කියලා දෙයක් පේනවද කියලා අහනවා. එතකොට උපාදානය ඇතිකල්හි තමයි භවය කියන දේ පේනෙන්නට අවශ්‍ය. භවය කියන දේ පේන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම ඇතිකල්හි තමයි පැවැත්මක් පේන්නේ. ග්‍රහණය කර ගැනීම නැත්තම් හසු වෙන දේවල් නැත්තම් තමන්ගේයි කියලා ගන්න දේවල් ටිකක් නැත්තම් තමන්ගේයි කියලා ගන්න දේවල් ටිකක් නැතිකල්හි අපිට භවය එහෙම නැතිනම් පැවැත්මක් පේන්නේ නැහැ. අපිට ධර්මතා ටිකක පැවැත්මක් තියෙන්නේ මේ යම් කිසි ධර්මතා ටිකක දැඩිව ග්‍රහණය කර ගැනීම මත. දැඩිව ග්‍රහණය කරගත්ත තැනක තමයි මේ සමුච්ඡයක එහෙම නැතිනම් ගොච්ඡකයක නැතිනම් අපි ඒක තවත් සරල කරන්න කියොත් රාශියක එකතු කර ගැනීමක් නැතිනම් රාශියක් ග්‍රහණය කර ගැනීමක් අපිට පෙනෙන්නේ ඒ අනුව බැසගත් උපාදානයේහි ඇති ලක්ෂණය නිසා. අපිට පවතිනවා කියන එක නිකම්ම පවතිනවා කියන තැනක් ගැන නෙමෙයි මේ පටිසමුපාද න්‍යාය ඔස්සේ කතා කරන්නේ. ඒ කියන්නේ පටිසමුපාද න්‍යාය ඔස්සේ කතා කරනකොට අපිට පවතිනවා කියලා ගන්න එක පිළිබඳව අපිට ටිකක් විස්තරාත්මකව තමයි කතා කරන්නට සිද්ධ වෙන්නේ. මෙතනදී අපි මුලින්ම මතක් කරන්නට ඕනේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නකොට පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ කරගැනීමේදී ක්‍රම දෙකක් තියෙනවා. කියන්නේ න්‍යායන් නම් බොහෝ තියෙනවා. නමුත් මූලික ලෙස මම මේ කතා කරනවා පරයායන් දෙකක පටිච්චසමුප්පාදයන් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අභිධර්මය තුළ පටිච්චසමුප්පාදයේ බෙදා දැක්වීම සහ සූත්‍රය තුළ පටිච්චසමුප්පාද ධර්මයේ බෙදා දැක්වීම. බැලූ බැල්මට නම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ දෙක දෙකක්ද කියලා. දෙකක් නෙමෙයි මේ දෙක ඒකාර්ථවත්. ඒකාර්ථවත් කියන්නේ එක අර්ථයක් ගෙන ඒම පිණිස භාවිත වෙන දේවල්. හැබැයි අභිධර්ම ක්‍රමයට බෙදා දක්වන පටිච්චසමුප්පාදය කියන එක බොහොම සියුම්ව න්‍යායාත්මකව බෙදා දක්වනවා. අපි කිව්වොත් එහෙම භවය කියන එක බෙදා දක්වන්නට යනකොට පටිසමුප්පාදයේහි භවය බෙදා දක්වන්නේ සාමාන්‍ය අර්ථයකින් නෙමෙයි. එතෙන්ට කියපුවාම භවය කියන එක වේදනා සංඥා සංස්කාර කියන තැනින් නාම ධර්මතා ටිකක පැවැත්මක් විදිහට තමයි භවයේ අර්ථ දක්වන්නේ. ඇයි? ඒ සිතට සාපේක්ෂවයි පෙන්වන්නේ. ඒ කියන්නේ මේ කියන කාරණාව ඔබ පැහැදිලි කරගන්න අභිධර්ම ක්‍රමයේහි පටිච්චසමුප්පාදය කතා කරන්නේ සිතක් සිතක් ගානේ. කුසල් සිත නම් කුසල් සිතේ පටිච්චසමුප්පාදය,
විපාකසිතනම් විපාකසිතේ පටිච්චසමුප්පාදේ ක්‍රියාසිතනම් ක්‍රියාසිතෙහි පටිච්චසමුප්පාදේ. එතකොට මේ සිතක් සිතක් ගානේ තමයි අභිධර්ම ක්‍රමේ පටිච්චසමුප්පාදේ කතා කරන්නේ. ඒක ඊටාම සියුම්. නමුත් එතන තියෙන විස්තරාත්මක ඒ හිතේ ස්වභාව ලක්ෂණය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් ඊටාම වැදගත් විග්‍රහයක් ඒක. සූත්‍ර ක්‍රමේ විග්‍රහයේදී අර සිතක් සිතක් ගානේ ඇති වෙන පටිච්චසමුප්පාදේ නෙමෙයි විස්තර කරන්නේ. අන්න ඒක ඔබ හොඳට තේරුම් ගන්නට ඕනේ. කියන්නේ සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදය පෙන්නකොට අර සමස්තයක් සිදුවීම් රාශියක තියෙන එකතුවක් විදිහට තමයි සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදය පෙන්වන්නේ. අභිධර්ම ක්‍රමයේ සිතක් සිතක් ගානේ පෙන්වන පටිච්චසමුප්පාදයේ සිත් ගොඩක එකතුවක් විදිහට තමයි සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදය පැහැදිලි කරන්නේ. ඒ පටිච්චසමුප්පාදය පැහැදිලි කරනකොට එතන විපාකසිතුත් තියෙනවා, ක්‍රියාසිතුත් තියෙනවා, ඒ වගේම කර්මසිතුත් තියෙනවා. මේ සියලු ලක්ෂණයන්ගෙන් යුක්තයි සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදේ. එතන කතා කරන්නේ මේ ජරා මරණ දුක විඳින අපිට. ඒ කියන්නේ ජරා මරණ දුක විඳින අපිට කියලා කියන්නේ අපි නිවන් දකින්නට අපිට නිවන කියන දේ පෙනෙන පැත්ත ගැන කතා කරන්න වෙන්නේ සූත්‍ර ක්‍රමයේ පටිච්චසමුප්පාදයත් එක්ක. හැබැයි ඒක විමසන්න යනකොට ඒ අනුව මානසිකාරයේ පවත්වනකොට අපිට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඒක තේරුම් ගන්න යනකොට අභිධර්ම ක්‍රමයට විග්‍රහ කරන පටිච්චසමුප්පාද න්‍යාය. ඒ නිසා මේකෙන් එකක්වත් අතහරින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපි මේ කතා කරන්නේ සූත්‍ර ක්‍රමයේ හිටින පටිච්චසමුප්පාද න්‍යාය. සූත්‍ර ක්‍රමයට අයත් පටිච්චසමුප්පාද න්‍යාය අපි කතා කරනකොට මේ කතා කරන්නේ සමස්තයක් විදිහට සිදුවීම් රාශියක් ඇතිතැනක පුද්ගලයෙක් උපද්දගෙන උපන්න පුද්ගලයා ජරා මරණ දුක විඳිනවා කියලා මේ වර්තමානයේක ඇතිවන මේ සිදුවීම පිළිබඳව තමයි මේ පටිච්චසමුප්පාද න්‍යාය තුල කතා කරන්නේ. ඒ නිසා උපාදාන ප්‍රත්‍යයෙන් භවය හට ගන්නවා කියලා කියනකොට උපාදාන ප්‍රත්‍යයෙන් හට ගන්න භවය ගැන කතා කරනකොට උපාදානය කියන තැන අපිට ඇසුරු කරන්න අපිට ගන්නට වෙන්නේ අන්න ඒ අර්ථයෙන්මයි මේ රාශියක් එකතු කරලා කාම වශයෙන් ඇසුරු කරන කම, ditthi වශයෙන් ඇසුරු කරන කම, ඒ වගේම සීල වෘත වශයෙන් හැසිරෙන කම, ඒ වගේම අපිට මේකේ ආත්ම වශයෙන් හැසිරෙන කම. මේ හැසිරීම අර එක හිතක එක චිත්තක්ෂණයක යෙදෙන දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. එහෙනම් මේ කතා කරන්නේ සමස්තයක් සිදුවීම තුළ. රළු විදිහටම ඔබට කිව්වොත් මේ වටාපත ඔබට පේනකොට වටාපත කියන එක ඔබට දැනගන්න බෑ. මෙතන වර්ණ සතහන ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට වර්ණ සතහන පිළිබඳව දැනගත්තට පස්සේ ඒ අනුව හිතලා තමයි වටාපත දැනගන්නේ. මේ ළඟට යනකොට සිත් රාශියක් හටගෙන නැති වෙලා ඉවර සිදුවීමක් තමයි මේක ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් පටිච්චසමුප්පාදේ කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ මේ සමස්තයක් සිදුවීම පිළිබඳවනේ. සමස්තයක් සිදුවීම පිළිබඳව. එතකොට වටාපත ඇති බවට ගත්ත ඔබ ওই පැත්තේ ජීවත් වෙනවා. මම තමයි වටාපත දැක්කේ. දැන් අර වර්ණ සතහන ආපු තැනක වටාපත හදාගෙන වටාපත දැකපු මමත් හදාගෙන ඒ මට සැප දුක් විඳින්න පුළුවන් මට්ටමකුත් උපද්දගෙන ඉවරයි. අන්න එතන උපාදානය කියන ගතියට අයිති තැන තමයි අපි දැඩිව ග්‍රහණය කරගන්න පැත්ත. ඒ කියන්නේ අපි මේ විදිහට ආපු වටාපත කියන එකක් ඇති වුණ තැනක ඒ වටාපත විඳින තමාව උපදෝගෙන තමා උපදෝගත්ත පැත්ත ග්‍රහණය කරගන්න යන පැත්ත උපාදානයට අයිති ලක්ෂණය. එතන කාම උපාදානය කියලා කියනවා කාමය අනුව බැසගෙන විඳින්න පුළුවන් කාම වස්තුන් පිළිබඳව අපි අල්ලගන්න තැනක්. එතකොට ඒ කාම වස්තුන් පිළිබඳව අපි අල්ලගන්න තැනදී අපිට තියෙනවා දෙයක්. ඇහැට ආපු එක රූපයක් විතරක් නෙමෙයි මෙතන තිබිලා තියෙන්නේ. මෙතන තියෙනවා උපාදානය කියනකොට කාම උපාදානයේ විදිහට මුළු ග්‍රහණය කරගන්න පුළුවන් මුළු සන්තතියක පැවැත්ම. මීට කලිනුත් රූප දැකපු බව තුල හිටපු මම තමයි මේක දකින්නේ. ඒ කියන්නේ මීට කලින් සද්දෙත් අහපු, ගඳ සුවඳත් විඳපු, රසත් විඳපු, ආයතන පරිහරණයේ තියෙන කියන මට්ටමේ අත්දැකීම තියෙනවා මේ කාම උපාදානය ගෙනල්ලා දෙන මට්ටමේදී. එතකොට ඒ ටිකම තමයි දෘෂ්ටි වශයෙන් ඔහු ගන්නෙ. ඒ ටිකම තමයි ආත්ම භාව වශයෙන් උත් ගන්නෙ. එතකොට අපේ උපාදානය කියලා අපි අසුරු කරන තැන සම්පූර්ණම පුද්ගල භාවයක් ඇති කරගන්නට සුදුසු අර භවයේ ගෙනල්ලා දෙන්නට පුළුවන් විදිහට ඒක රාශී කොට දක්වනවා. ඒක රාශී කොට දක්වන්නේ දකින්න පුළුවන් ලෝකේ ඇති බවට. ඔබ
අද උදේ එළියට ගිහිල්ලා වටපිටාව බලලා ආවනම් ඒ වටපිටාව තියෙනවා කියලා ගත්ත සියලුම දේත් එක තමයි දැන් ඔබට මෙතන ඉන්න කෙනාව හම්බ වෙන්නේ. හැබැයි අර එළිය තියෙනවා කියන ටික එකතු කරලා ගත්ත හැඟීම තියෙනවනේ. අන්න ඒ එකතු කරලා ගන්න ලක්ෂණයට කියනවා උපාදානේහි ලක්ෂණය කියලා. එතකොට ඒ උපාදානය නිසා තමයි භවය ඇති වෙන්නේ. එහෙම නැතිනම් මේ පැවැත්මක් කියන දේ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. උපාදානය නැත්තම් යම් කිසි විදිහකින් ඒව එකතු කරනකම නැත්තම් යම් තැනක එහෙමනම් මේ ධර්ම සමූහයක පැවැත්මක් කියලා භවයේහි පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. ඇති දෙයක පැවැත්මක් හම්බ වෙන්නේ නැහැනේ ඒ දේවල් වල එකතු කරගත්ත බවක් නැත්තම්. දැන් මම ආපහු ඔබට වටාපත පෙන්නුවොත් ඉස්සෙල්ල වටාපත දැකපු කෙනාව මේ පැත්තේ හම්බ වෙනවනේ. ඉස්සෙල්ල තිබුණ වටාපත දැකපු කෙනාවත් හම්බ වෙනවා. ඒ කෙනාවත් හම්බ වෙන්නේ ඉස්සෙල්ල දැකපු ටිකත් එක්කම එකතු කරලා දැන් පේන දෙයට උසවලා තබන නිසානේ. ඒ ටික නැත්තම් ඉස්සෙල්ල දැකපු වටාපත ආයෙ දකින්න බැරි වෙලා අපිට. ඒ නිසා උපාදානයේහි ලක්ෂණය තමයි භවයට පදනම හදනවා. ඒ කියන්නේ ඒව ඇති බවට ඔක්කොම ටික එකතු කරලා ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා උපාදානෙන්. ඒක කාම වශයෙන් වෙන්නත් පුළුවන්. ඒ වගේම එයාට පුළුවන්කම තියෙනවා දිට්ටි වශයෙන් පවතින විදිහට සාස්වතු උච්ඡේද වශයෙන් බැසගත්තු දෘෂ්ටි වශයෙන් ඒක අල්ලලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. සීල වෘත වශයෙන් සීලාදී අරගෙන උපාදානය කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අත්වාද වශයෙන් ආත්ම භාවයක පැවැත්මක් නිර්මාණය කිරීම සඳහා ඒ දේවල් ටික එකතු කරලා තියෙනවා. එකතු කිරීම තුළ ඔය කියන කාරණා ටික සම්පූර්ණම හට ගන්නවා. එහෙනම් උපාදානය කියන ටික එකතු කිරීම නැත්තම් එකතු කිරීම නැති තැනක භවය කියලා දෙයක් ඇත්තේ නැහැ. එකතු කළොත් තමයි භවය කියලා දෙයක් තියෙන්නේ. එහෙනම් උපාදාන පත්‍යා භව. උපාදානය තිබුණොත් භවය කියන දේ පැවැත්මක් වෙනවා. ඊට පස්සේ උපාදානය කියන එක නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. උපාදානය කියන එකත් ඉදප්පච්චේතයි කියලා අපි කිව්වා. උපාදානයේ ඉදප්පච්චේතාවේ කුමක්ද? උපාදානයේ ඉදප්පච්චේතාවය තණ්හාවයි. තණ්හාව ඇතිකල්හි උපාදානය ඇති වෙනවා. තණ්හාපච්චය උපාදානං. එතකොට තණ්හාව තිබුණොත් තමයි උපාදානය ඇති වෙන්නේ. තණ්හාව කියන තැනදී මේ තණ්හාව පිළිබඳව අර්ථ දක්වනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, සබ්බසෝ තණ්හාය අසති තණ්හා නිරෝධා අපිනකෝ උපාදානං පඤ්ඤායේතති. මේ කියන තණ්හාව නැතිනම් අර එකතු කරන්නට දේවල් ටිකක් පේන්නේ නැහැ. තණ්හාව තිබුණොත් තමයි එකතු කරන්නට දේවල් ටික පේන්නේ. එතකොට තණ්හාව කියන තැන කතා කරන්නේ අර එක හිතක හටගන්න තණ්හාව කියන ලක්ෂණය නෙමෙයි. තණ්හාව කියන එක සමස්තයක් පොදු දැක්මක් විදිහටයි කතා කරන්නේ. අර විදිහට තණ්හාවෙන් ඇසුරු කරගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන් කෙරෙහි පවත්නා වූ තණ්හාව නිසා තමයි ඒ ධර්මය එකතු කරලා ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. තණ්හාවේ අත්දැකීම නැත්තම් ඒ ධර්මයන්ගේ පැවැත්මක් නැහැ. මෙතනදි තණ්හාව කියලා කියන්නේ රළු විදිහටම ගන්න අර ලෝභය කියන මට්ටමෙන්ම නෙමෙයි. ස්කන්ධ කෙරෙහි පවත්නා තණ්හාව කියන මට්ටමෙන්. ඒක අපි හඳුන්වනවා නිකාන්ති තණ්හා කියලා. අන්න ඒ ස්කන්ධ මට්ටමෙන් පවත්වන නිකාන්ති මට්ටමෙන් අරගෙන යන තණ්හාව කියන දෙහේ හේතු කරගෙන තමයි ග්‍රහණය කර ගැනීම නැතිනම් අල්ල ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තණ්හා ප්‍රත්‍යයෙන් තමයි උපාදානය කියන දේ අල්ලගන්න එක ඇති වෙන්නේ. තණ්හාව පවත්වන්නේ නිකම්ම නෙමේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආයතනයන්ගෙන් ගන්න අරමුණු ටිකක් මත. එතකොට ඒ අරමුණු ටික නිසා ඒ දේවල් හඳුන්වනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා සහ ධම්ම තණ්හා කියලා. ඒ මට්ටමින් පතිත කරගත්ත තණ්හාව නිසා තණ්හාව ඇසුරු කරපු තැන් නැවත උපාදාන වශයෙන් අල්ලන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තණ්හාව නිසා උපාදානයයි. තණ්හාව ඇති තැනක උපාදානය ඇති වෙනවා කියලා යතනවා තණ්හාපච්චා උපාදානං. ඊට පස්සේ තණ්හාව කියන එකත් ඉදප්පච්චේතයි. ඒ කියන්නේ තණ්හාව කියන එකත් නිකන් ඇති උනේ නැහැ. තණ්හාව කියන එකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. කුමන හේතුන්ගෙන් කුමන ප්‍රත්‍යයෙන්ද තණ්හාව කියන එක හටගත්තේ? වේදනාපච්චා තණ්හා. වේදනාව නිසා තමයි තණ්හාව කියන දේ සැකසුනේ. වේදනාව ඇතිකල්හි තණ්හාව කියන දේ
ඇති වෙනවා. වේදනාව නැත්තම් තණ්හාව කියන දේ නැති වෙනවා. එතකොට ඒ වේදනාව කුමක්ද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඇසට ඇති වුණු ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක්. කනට ඇති වූ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවක්. මේ විදිහට ඒ ඒ ආයතනයන්ට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවක් නිසා තමයි තණ්හාව උපදින්නේ. සත්වයා තණ්හා කරන්නේ, පුද්ගලයා තණ්හා කරන්නේ මේ වේදනාවට. වේදනාව කියන එක අපි ආකාර කීපයකට කතා කරනවා. ඒකෙදි වේදනාව කියන එක අපි කියනවා ඇහැට රූපයක් ගැටෙනකොට ඒ සිත උපේක්ෂා සහගතයි කියලා. ඒ කියන්නේ ඒ සිතෙන් අපිට ලස්සන දෙයක් ය හොඳ දෙයක් කියලා අපිට විඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි මේ චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව කියලා මෙතන කතා කරන මේ වේදනාව ඇහැට ස්පර්ශය උන දේ රූපේ ස්පර්ශ වීම නිසා අපිට ඇති වෙන සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් කියන දේ උපදවන්නට පුළුවන් මට්ටමින් කතා කරන්නේ. ඒ කියන්නේ අර ඒක ඔසෝලාගත්ත මනෝවිඤ්ඤාණ මට්ටමින් සකස් වෙන වේදනාවක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එනිසා චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව තණ්හාවට වස්තුව වෙනවා, තණ්හාවට ක්ෂේත්‍රය වෙනවා. ක්ෂේත්‍රය වෙන්නේ කොහොමද? ඒ චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව පිළිබඳව හොඳ දෙයක් නම් එයා ඇලීම ඇති කරගන්නවා. එතකොට ඒ වේදනා මාත්‍රිකව ඇති කරගත්න තණ්හාව කියන දේ මේ පවතින්නෙම මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන් කෙරෙහි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී ආයතනයන් පැත්තෙන් හටගත්ත ස්පර්ශයන් නිසා හටගත්ත දේ නිසා තමයි වේදනාව උපදින්නේ. යම් කිසි විදිහකින් මේ වේදනාවෙහි පැවැත්මක් නැත්නම් තණ්හාවේ පැවැත්මක් නැහැ. සියලු ආකාරයෙන් වේදනාව නිරුද්ධ වෙලා නම්, වේදනාව නැති වෙලා ගිහිල්ලා නම්, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වෙනවමයි තණ්හාවට පැවැත්මක් නැහැ. මොකද තණ්හාව පවතින වස්තුවක් නැහැ. අපි කැමති වෙනවා නම් කැමති වෙන්නේ වේදනාවකට. අපි දෙයක් දැක්කහම ඒ පැත්තෙන් එන සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත විදිහට තමයි වේදනාව අපිට දැනෙන්නේ. ඒ අපි ඒක ඇසුරු කරන ඒ වේදනාව අනුව තමයි අපි ඒකට කැමතිද අකමැතිද කියන එක තීරණය වෙන්නේ. ඒකයි කෙනකෙනාට සැප දුක් වේදනා වෙනස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. දූරියෙන් ගෙඩියක සුවඳ ගත්තොත් කෙනෙකුට හොඳයි, කෙනෙකුට නරකයි. එතකොට වේදනාව කියන එක එකම විදිහට වෙලා නෙමෙයි, ස්පර්ශය කියන දේ එකම විදිහට එක පැත්තෙන් ආවට ඒ අනුව කෙනකෙනා හදාගෙන විඳින වේදනාව වෙනස් වෙනවා. වේදනාව වෙනස් වෙන දේ අනුව රුචිකත්වය නැතිනම් කැමැත්ත කියන එක, තණ්හාව කියන එක වෙනස් වෙනවා. ඒ නිසා වේදනාව කියන දේ නිසා තමයි තණ්හාවේ නානත්වයක් පේන්නේ. එතකොට මේ අපි කතා කරගෙන ආපු පටිච්චසමුප්පාද න්‍යාය භාග්‍යතුන් වහන්සේ තව පැත්තක් විවරණය කිරීම සඳහා මෙතනදී භාවිත කරනවා. ඉතිකෝ පනේතං ආනන්ද වේදනම් පටිච්ච තණ්හා, තණ්හම් පටිච්ච පරියේෂණා, පරියේෂණම් පටිච්ච ලාභෝ, ලාභම් පටිච්ච විනිච්ඡයෝ, විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ, චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං, අජ්ජෝසානම් පටිච්ච පරිග්ගාහෝ, පරිග්ගහම් පටිච්ච මච්චරියම්, මච්චරියම් පටිච්ච ආරක්ඛෝ, ආරක්ඛාදිකරණම් පටිච්ච දණ්ඩදාන, සත්තදාන, කලහ විවාද, තුවන්තුවම් පේසුඤ්ඤ මුසාවාදා, අනේකා පාපකා කුසල ධම්මා සම්භවಂತಿ. එතකොට ආනන්ද වේදනා ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව උපදින්නේ. තණ්හාව නිසා අපිට පරියේෂණය, පරියේෂණය නිසා ලාභය, ලාභය නිසා විනිශ්චය, විනිශ්චය නිසා චන්ද්‍රාගය කියලා තව පැත්තකට අරගෙන යනවා. ඒ කියන්නේ දැන් අපි කතා කරගෙන ආපු විදිහට නම් අපිට කියන්න තියෙන වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන, උපාදාන පත්‍යා භව කියලානේ. ඒ පැත්තට කියන්නේ නැතුව ටිකක් වෙනස් පැත්තකින් කියනවා තණ්හා, තණ්හා පත්‍යා ලාභෝ. තණ්හාව නිසා අපිට ඇතිවෙනවා තණ්හම් පත්‍ය පරියේෂණ. තණ්හාව නිසා පරේෂණේ ඇතිවෙනවා, පරේෂණේ නිසා ලාභය ඇතිවෙනවා කියලා. මේ මහානිදාන සූත්‍රයේ පටිච්චසමුප්පාදයේ මේ කතා කරගෙන ඉන්නේ අපි ගත්තොත් නම් ඔළුවෙන් හිට ගස්සලා වගේනේ. ඒ කියන්නේ අනිත් පැත්තට තමයි මේ කතා කරගෙන ඉන්නේ. එතකොට මෙතනදිත් භාග්‍යතුන් වහන්සේ නැවත විස්තර කරනවා අග ඉඳලා අර කියපු කාරණා ටික. ආරක්ඛාදිකරණම්, දණ්ඩදාන, සත්තදාන, කලහ විග්ඝහ, විවාද, තුවන්තුව, පේසුඤ්ඤ, මුසාවාදා, අනේකේ පාපකා කුසල ධම්මා සම්භවಂತಿ. එතකොට මේ
සරලව කිව්වොත් අපිට ලෝකේ දඬු මුගුරු ගන්නවා නම් ආයුධ ගන්නවා නම් එකිනෙකාට බැන ගැනීම තියෙනවා නම් දොස් පරොස් කතා කර ගැනීම තියෙනවා නම් අපි මේ දොස් පරොස් කතා කරගන්න එකිනෙකාට බැන එන කොටා ගන්න තරහ යන අපි හිතේ තව කෙනෙකුට ඔරෝල හරි බලන කමක් තියෙනවා නම් මේ නොඑක් පාපක අකුසල ධර්මයන්ට හේතුවක් තියෙනවා මේ අකුසල ධර්මයන්ට කුමක් ඇතිකල්හිද මේ නොඑක් අකුසල ධර්මයන් අපිට පේන්නේ ලෝකේ එතකොට මේ සියලුම අකුසල ධර්මයන්ට හේතුව මේ විදිහට අපිට පේන ආරක්ෂාවයි කියලා ආරක්ෂාව කියන්නේ අපිට රකින්න දෙයක් තියෙනවා රකින්න දෙයක් තිබුණොත් තමයි අපිට ලෝකෙ මේ විදිහට වාද විවාද අපිට ගහ ගන්නට වෙන්නේ අවියාවිද අතට ගන්නට වෙන්නේ ඒ වගේම මේ දොස් පරොස් කියා ගන්නට වෙන්නේ නොඑක් අකුසල ධර්මයන් උපදවන්නට වෙන්නේ රකින්නට දෙයක් තිබුණොත් ඒ රකින්නට දේ අපිට ලෝකයේ ඇති විදිහට ගත්ත භෞතික දෙයක්ම වෙන්න අවශ්‍ය නැහැ අපේ එක්ක ආත්මගරුත්වය වෙන්න පුළුවන් අපි මොකක් හරි දෙයක් පිළිබඳ සලකලා පුද්ගල භාවයකට එන දෙයක් අනුව සලකලා බලලා තමයි මේ දේ රැක ගැනීම සඳහා අපි ඇති කරගන්නේ එක්ක හොඳයි කියලා හිතන දෙයක් ඒ විදිහට පවත්වා ගන්නට හොඳයි කියලා හිතන දෙයක් ලබාගෙන ඒ දේ රැක ගැනීම සඳහා ඒ නිසා මේ ලෝකේ අකුසල ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා නම් තරහ ගැනීමක් තියෙනවා නම් වැන ගැනීමක් තියෙනවා නම් දොස් පරොස් කියා ගැනීමක් තියෙනවා නම් ඒ හැමදේම පේන්නේ එක හේතුවක් නිසා කුමක් නිසාද ආරක්ෂෝ ආරක්ෂම් පටිච්ච තමයි ආරක්ෂාව නිසා තමයි ලෝකේ අපිට රකින්නට දෙයක් තියෙන කෙනාට තමයි අර විදිහට වෙහෙස වෙන්න සිද්ධ වෙන්නේ දැඩිව හැසිරෙන්න සිද්ධ වෙන්නේ දොස් කියන්න සිද්ධ වෙන්නේ එයාට රකින්න දෙයක් තියෙනවා ඒ දේ රැක ගැනීම සඳහා ලෝකේ වෙහෙස වීම තියෙනවා හොඳට හෝ නරකට හෝ කියලා ඔහු ඒ දේ රැක ගැනීම සඳහා කටයුතු කිරීම පේනවා ආරක්ෂාව කුමක් සඳහාද කුමක් නිසාද ආරක්ෂාව කරන්නට අවශ්‍ය වෙන්නේ මච්චරියම් පටිච්ච මසුරු බව මසුරු ලක්ෂණය නිසා මසුරුකම තිබුණොත් තමයි ඒ දේ රකින්නට උවමනා වෙන්නේ ඒ කියන්නේ මසුරුකම කියලා කියන්නේ තමාට පමණක්ම අයත් කොට තියාගන්නට ඇති කැමැත්ත එතකොට තමා ළඟ විතරක් මේ දේ තියාගන්නට කෙනෙකුට කැමැත්තක් තියෙනවා නම් අන්න ඒ දේ තමයි තමන් රකින්න උත්සාහවත් වෙන්නේ ඒ දේ රැක ගැනීම සඳහා උත්සාහවත් වෙනකොට තමයි දණ්ඩ දාන සත්ත්ව දාන ආදී කරන්නට වෙන්නේ දඬු මුගුරු ගන්න වෙන්නේ ශස්ත්‍ර ගන්න වෙන්නේ අවියාවිද ගන්න වෙන්නේ ඒ කෙනාට එතකොට ආරක්ෂාව කියන දේ එයාට තියෙනවා මසුරු බව නිසා මසුරු බව තියෙන්නේ කුමක් නිසාද පරිග්‍රහම් පටිච්ච පරිග්‍රහණය නිසා තමයි මසුරු බව කියන එක තියෙන්නේ පරිග්‍රහණය කියලා කියන්නේ අයත් කොට ගන්නට හිතන කම තමා අයත් කොට හිතනවා කියන කම නිසා තමන් අයිති කරගන්නට තියෙන කැමැත්තට කියන පරිග්‍රහණයට පරිග්‍රහණය නිසා තමයි මසුරු බව තියෙන්නේ අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ අජ්ජෝසානේ කියලා කියනවා බලවත්සේ මම මගේ කියලා සනිටුහන් කිරීම ඒ කියන්නේ මේක මගේ වෙන්න ඕනේ නැතිනම් මගේමයි කියලා ඒ වස්තුව පිළිබඳව සනිටුහන් කර ගැනීමට කියනවා අජ්ජෝසානේ කියලා ඒ මගේමයි කියලා හිතපු දේ තමයි අපි ගිහිල්ලා අල්ලගන්නේ එනිසා අජ්ජෝසානේ නිසා පරිග්‍රහණේ පේනවා චන්ද්‍රාගම් පටිච්ච අජ්ජෝසානං චන්ද්‍රාගේ නිසා තමයි අජ්ජෝසානේ පේන්නේ චන්ද්‍රාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා කියන එක කැමැත්තෙන් ඇලෙන කම නිසා තමයි අජ්ජෝසානේ එහෙම නැතිනම් මම මගේ කියලා ගත්ත බලවත් සංකල්පනාව පවතින්නේ විනිච්ඡයම් පටිච්ච චන්ද්‍රාගෝ විනිශ්චය නිසා තමයි කැමැත්ත තියෙන්නේ විනිශ්චය කියලා කියන්නේ ලාභ අලාභ විනිශ්චය හොඳ නරක විනිශ්චය මේක වටිනවද නැද්ද කියලා වටිනකම සහ නොවටිනකම පිළිබඳව කරන විනිශ්චය නිසා තමයි අපේ චන්ද්‍රාගය තියෙන්නේ ඒ චන්ද්‍රාගයේ වෙනස් බව පේන්නේ ඒ විනිශ්චය නිසාම තමයි. ගොඩාක් වටිනවා කියලා අපි විනිශ්චය කරලා තියෙනවා නම් ඒකට ගොඩාක් කැමතියි. ඒ වගේම වටිනකම ටිකයි කියලා නම් විනිශ්චය තියෙන්නේ ඒකට ඇලීම ටිකයි. වටින්නේම නැහැ කියලා විනිශ්චය නම් ඒක අපිට චන්ද්‍රාගයේ ඇත්තේ නැහැ. ඒ නිසා විනිච්ඡයම් පටිච්ච චන්ද්‍රාගෝ විනිච්ඡය කිරීමට සාපේක්ෂව තමයි චන්ද්‍රාගයේ ඇතිවීම තියෙන්නේ. ලාභම් පටිච්ච විනිච්ඡයෝ ලාභය නිසා තමයි විනිශ්චය තියෙන්නේ. ලාභය කියන්නේ ලැබීම කියන දේ නිසා තමයි අපිට විනිශ්චය කියලා දේ තියෙන්නේ. ලැබුණ දේ පිළිබඳව තමයි අපි විනිශ්චය පවත්න්නේ. ලැබෙන දේ අනුව තමයි අපි විනිශ්චයන් සිද්ධ කරගන්නේ. ඒ වගේම පරියේෂණම් පටිච්ච ලාභෝ හොයන නිසා තමයි ලැබෙන්නේ. ලෝකයා යම් යම් දේවල් කාම වස්තු විශේෂණු වෙන්න පුළුවන් හොයන දේ නිසා තමයි ලාභය ලැබෙන්නේ. හොයන්න නැත්නම් ලාභයක් නැහැ. එතකොට හොයන්නේ කුමක් නිසාද
තණ්හම් පටිච්ච පරියේෂණ තණ්හාව නිසා තමයි හොයන්නේ. එතකොට තණ්හාව නිසා හොයනවා කියනකොට අපිට තණ්හාව අපි අර්ථ දැක්කුවා අපිට රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා කියලා අර ඇසුරු කරන ඇලෙන්න පුළුවන් කියලා අපිට පේන කැමති වෙන හැම වස්තුවක් පිළිබඳවම අපි තණ්හාව පවත්වනවා නම් තණ්හාව පවත්වන දෙයට තමයි ඇලෙන්නේ. ඒ ඇලෙන දේ පිළිබඳව තමයි අපි මේ පරේක්ෂණය කරගෙන යන්නේ. යන කෙනාට තමයි ලාභය ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඇති කරගන්න මේ තණ්හාවට අර්ථ දෙකකින් තණ්හාව කියලා නම් කරනවා. ඒ තමයි සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව. වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ දැන් මේ අපි ගියපු පෙළ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවෝ කියලා ඒ පැත්තට යන්න පුළුවන්නේ. අන්න ඒ පැත්තට යන පෙළට කියනවා වට්ටමූලික තණ්හාව. ඒක සසරේ පැවැත්මට හේතු වෙන දෙයක්. නමුත් සමුදාචාරයයි කියලා කියන්නේ මේ ජීවිතයේ හැසිරීම වශයෙන් ඇති කරගන්න තෘෂ්ණා නිස්සෘත භාවය. ඒ සමුදාචාර තණ්හාව තමයි මේ අපි නව තණ්හා මූලික ධර්ම පිළිබඳව කතා කළේ. ඒ කියන්නේ තණ්හාව මුල් කරගත්ත ධර්මතා නවයක් අපි මේ කතා කළා. මේක තණ්හාවේ ඇතිවන අතුරු ඵලයන්. එහෙම නැතිනම් ඒක අර භවයේ පැත්ත ගෙනල්ලා දෙන්න හේතු වෙන දෙය නෙමෙයි. අද දවසේ අපේ ජීවිතේ ජීවිත පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ. අපි මේ දුක් මහන්සියලා වැඩ කරනවා, කටයුතු කරනවා, රස්සා කරනවා, ධර්මනුබුරන් පිළිබඳව බලනවා, අපි වගකීම් යුතුකම් ඉෂ්ට කරනවා. ඒ හැම දෙයක්ම කරන්නට මුල් වෙන අකුසලයේ පැත්ත තමයි අපිට මේ කතා කළේ සමුදාචාරයේ පැත්ත. ඒක කතා කරන්නේ අර වට්ටමූලික කියන පැත්ත නෙමෙයි. වට්ටයත් ඒ අනුව ගිහිල්ලා තියෙනවා වෙනම. නමුත් ඒ පැත්ත කතා කරන්නේ සමුදාචාර තණ්හාව. ඒ තණ්හාවේ කෘත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි අද දවසේ අපේ ජීවිතේ උරුම කරලා දීලා තියෙනවා. එනිසා අපේ ජීවිතයේ තණ්හාවේ පැවැත්ම. ඒ වගේම වට්ටමූලික තණ්හාව විදිහට සසර වටය හදනවා. සසර වට යන්න පුළුවන්කම තියෙනවා. සසරේ පැවැත්මක් හදනවා. අපි කියන්නේ සංසාර චක්‍රයක් කියලා. ඒතකොට මේ සංසාර චක්‍රයක් හදනවා. ඒකට කියනවා වටය මුල් කරගෙන පවතින ඔය තණ්හාව. ඒ තණ්හාව වට්ටමූලික තණ්හාව වෙනකොට අපිට එදිනෙදා ජීවිතයේ පිළිබඳව බැසගත්ත එදිනෙදා කටයුතු පෙරෙහි වැය වෙලා අපේ ජීවිතය ඇති කිරීමෙහිලා වැය වුණු තණ්හාවට කියනවා සමුදාචාර තණ්හාව කියලා. ඒ සමුදාචාර තණ්හාවට අදාළ කාරණා තමයි නව තණ්හා මූලික ධර්ම විදිහට අපි ඔය කතා කළේ. එතකොට ඒ ධර්මතා ටික අපේ ජීවිතය තුළ අද දවසේදී විද්‍යමාන වන දේවල්. ඒ විද්‍යමාන වන දේ නිසා තමයි ඒ ජීවිතය සංකීර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් තණ්හාව නිසා උපාදානය ඇති කරගෙන භවය ඇති කරගන්න පැත්තකටත් යනවා. තණ්හාව නිසා පරේෂණය කළා, පරේෂණය නිසා ලාභ උපදවල, ලාභේ නිසා විනිශ්චය ඇති කරගෙන, විනිශ්චය ඇති කරගත්ත දේවල් වලට චන්ද්‍රාගය ඇති කරගෙන, චන්ද්‍රාගය ඇති කරගත්ත දේවල් වලට අජ්ජෝසානෙ සිද්ධ වෙලා, අජ්ජෝස් දැස ගැනීම සිද්ධ වෙලා, ඒක පරිග්‍රහණය කරලා මේ විදිහට අපිට දුක උපද්ද ගන්න පුළුවන් පැත්තකට ගිහිල්ලා අපේ ජීවිතය නිර්මාණය කර ගැනීම අපි වෙන පැත්තකින් සිද්ධ කරගෙන යනවා. එතකොට ඒ තමයි තණ්හාවේ තියෙන දෙආකාර පැවැත්ම. වට්ටමූලික තණ්හාව සහ සමුදාචාර තණ්හාව කියලා කොටස් දෙකකට බෙදනවා. එතනදී බොහෝ විට පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ කතා කරන්නේ වට්ටමූලික තණ්හාව. වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ සසර වටය පවතින්නට හේතු වෙන්නේ කොහොමද කියන එක ගැන. සමුදාචාර තණ්හාව මේ වගේ විශේෂිත ස්ථානවලදී පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් මේ කතා කළේ වේදනාව පිළිබඳවනේ. ඉතිකෝ ආනන්ද ඉමේ ද්වේ ධම්මා ද්වේන වේදනාය ඒක සමෝ සරණා භවಂತಿ. ආනන්ද මේ ධර්මතා දෙක. ධර්මතා දෙක කිව්වේ මොකද්ද? වට්ටමූලික තණ්හාවත් සමුදාචාර තණ්හාවත් කියන තණ්හාවේ ඇති මේ ප්‍රභේද සහගත බව, ප්‍රභේද දෙක අපිට හේතු වෙලා තියෙනවා වේදනාය ඒක සමෝ සරණා භවಂತಿ. වේදනාව එකම සමෝ සරණ කොට තියෙනවා. වේදනාව අනුව ගිහිල්ලා තමයි සසර හදන්නේ. වේදනාව අනුව ගිහිල්ලා තමයි අද මේ ජීවිතයේ අපේ පැවැත්ම හදලා තියෙන්නේ. ඒ නිසා යමක් සැපයි කියලා දැක්කොත් සැපදේ ලබා ගැනීම පිණිස මේ ජීවිතෙත් මහන්සි වෙනවා. ඒ සැපයට තණ්හා කරලා නැවත ආත්ම භාවයේ සකස් කරගෙන කර්ම රැස් කරගෙන සසරේ පැවැත්ම සිද්ධ කරගන්නවා. ඒ නිසා මේ තණ්හාව කියන එකේ දෙආකාර පැවැත්ම වේදනාව සමව සරණ කොට පවතිනවා. කොටිම කියනවා නම් සසරත් අපේ ජීවිතයත් එකම වේදනාව අනුව ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි වේදනාව කියන දේ සරලව කතා කළාට වේදනාව කියන දේ බොහොම ගැඹුරු දෙයක්. ගැඹුරු දෙයක් කියලා කියන්නේ
අන්තිමේටම අපි කතා කරලා බලනකොට වේදනාවෙන් තොර දෙයක් කතා කරන්න බෑ වගේ. ඒ කියන්නේ තොර දෙයක් කතා කරන්න බෑ වගේ කියලා කියන්නේ අපි සනිටුහන් කරන්නේ මනසින් වේදනාවත් එක්ක ගිහිල්ලා. වේදනා සංඥානේ ග්‍රහණය කරන්නේ. එතකොට මේ වේදනාව ප්‍රධාන දේ. ඒ නිසා තමයි වේදනාව වෙනම ස්කන්ධයක් කියලා තියෙන්නේ. වේදනානුව තමයි සංඥාව කියලා දේ තියාගන්නේ. ඒ කියන්නේ වේදනාව කියලා කතා කරන විදීම් සහගත බව තමයි අපි රූපේ සනිටුහන් කරන ලක්ෂණය වෙන්නේ. දෙයක් අපි රළු විදිහට කිව්වොත් එහෙම අපි දෙයක් මතක තියාගන්න විදිහක් තියෙනවානේ. පාරේ යන වාහනයක් දැක්කොත් ඒ වාහනේ විශේෂත්වය මෙන්න මේකයි කියලා අපිට ඒ දේ ගැන මතක හිටිනවා. මිනිස්සෙක් දැක්කොත් ඒ මිනිස්යාගේ විශේෂත්වය මේකයි කියලා අපිට මතක හිටිනවා. අන්න ඒ වගේ හැම අරමුණක්ම හිතින් ග්‍රහණය කරගන්නේ ඒ අරමුණෙහි තියෙන වේදනා ස්වභාවය අනුව. ඒ වේදනා ස්වභාවය අනුව තමයි ඒ අරමුණ ග්‍රහණය කරගන්නේ. සැප වේදනාවක් නම් ඒ සැප වේදනාව අනුව තමයි අරමුණ ග්‍රහණය කරගන්නේ. ඒ කියන්නේ රූපයක් දකිනකොට ඇති කරගත්ත සැප වේදනාවක් නම් වේදනාව හිතේ ඉපදුණු ධර්මයක් තමයි. හැබැයි ඒ හිතේ උපදින වේදනාව සීල් එකක් ගහලා වෙනම අරන් තියෙන එක තියෙන්නේ කොහෙද මේ රූපේ පැත්තේ. සද්දයක් අහනකොට ඇති කරගත්ත සැපසහගත වේදනාව සීල් එකක් ගහලා අරන් තියාගන්නවා ඒක තියෙන්නේ කොහෙද? ශබ්දයේ පැත්තේ. එතකොට දැන් හොයාගෙන යනකොට අපිට ඕන වෙනවා අර විදිහේ වේදනාවක් අවශ්‍ය වෙන්නේ. වේදනාව අවශ්‍ය වෙනවා නම් මොකද්ද ඕනේ? අර රූපය ඕනේ. වේදනාව යොණ වෙන්නේ වේදනාව ඕනකමට අපිට මොකද්ද ඕනේ? සද්දය ඕනේ අහන්න. එතකොට අපි වේදනාව අනුව තමයි සැකස්ම සිද්ධ කරගන්නේ. නැතිනම් වේදනාව අනුව තමයි සමෝ සරණ කොට පවතින්නේ. ඒ නිසා සසරේ පැවැත්මක් සිද්ධ කරනවා වේදනාව අනුව ගිහිල්ලා. මේ ජීවිතේ පැවැත්ම කියන දෙයත් එහෙම නැත්නම් මේ ජීවිතේ පැවැත්ම කියන එකෙන් අපි අද සංකීර්ණ ජීවන රටාවක් පිළිබඳව කතා කරනවා නම් අන්න ඒ ජීවන රටාවත් පවත්වනවා මෙන්න මේ කියන වේදනාව සමෝ සරණ කොට ඇති බව නිසා. වේදනාවත් ඉදප්පච්චයයි කියලා අපි කිව්වා. වේදනාව ඉදප්පච්චයයි කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කියලා. වේදනාවට හේතුව මොකද්ද? වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශය ඇති තැනක තමයි වේදනාව උපදින්නේ. ස්පර්ශය කියන දේ නැත්තම් වේදනාව ඇත්තේ නැහැ. ස්පර්ශය කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ධර්මයන්ට කියනවා ස්පර්ශයයි කියලා. ස්පර්ශයේ පිළිබඳව එකක් ලොකු කතාවක් තියෙනවා. ස්පර්ශයේ පිළිබඳව අපිට බොහොම ගැඹුරින් කතා කරන්නට තියෙනවා. ස්පර්ශයේ පිළිබඳව ඒ නිසා අපි ටිකක් හොඳට කල්පනාවෙන් තේරුම් ගන්නට අවශ්‍යයි. මුලින්ම තේරුම් ගත්තේ නැති වුණොත් ස්පර්ශය ගැන මේ කතා කරන න්‍යාය ඔබට හසු කරගන්නට බැරි වෙයි. ස්පර්ශය කියලා කියනකොට ස්පර්ශයේහි කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? පටිඝ සම්පස්සය සහ අධිවචන සම්පස්සය. පටිඝ සම්පස්සය කියලා කියනවා ගැටීම කියන දෙයට. ස්පර්ශය කියලා කියන්නේ යම් දෙයක් ගෑවෙනව නැතිනම් එකතු වෙනවා කියන ලක්ෂණයෙන් එකතු වීම නිසා ස්පර්ශය කියලානේ කියන්නේ. එතකොට මේ ස්පර්ශය කියන ලක්ෂණය ගැටෙන පැත්තෙන් රළු විදිහට ගැටෙන දෙයක්ත් තියෙනවා, සියුම් විදිහට ගැටෙන දෙයක්ත් තියෙනවා. අන්නේ රළු විදිහට ගැටෙන දෙයට කියවුවා පටිඝ සම්පස්සය කියලා. ඒකෙත් අපි මේ රළු විදිහටයි කියලා කියන්නේ හරියට මේ කුළු ගෙඩියකින් ගලකට ගහනවා වගේ රළු මට්ටමේ තියෙන දේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ආයතනයන්ට අරමුණු ගැටීම කියන පැත්තෙන්. රූප ආයතනයන්ට, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන පහට බාහිර රූප ස්පර්ශ වෙනවා කියන එක ප්‍රකටයි අපිට. ප්‍රකටයි කියන්නේ රළු මට්ටමින් තේරුම් ගන්න පුළුවන් අපිට. ඇහැට නම් මේ වර්ණ සතහන ඇවිල්ලා පතිත වෙනවා චක්කු ප්‍රසාදයට. සෝතේට, කනට සද්දේ ඇවිල්ලා වදිනවා, සද්දේ ඇවිල්ලා ගැටෙනවා. ගන්ධය ඇවිල්ලා නාසයට ගැටෙනවා. දිවට රසය තියාගත්තාම මේ රසය දැනෙනවා දිවට. කයට නම් තට්ටු කරාම, කයට ඇල්ලුවාම කයට දැනෙන ගතිය තියෙනවා. මෙන්න මේ වලට කියනවා ස්පර්ශය කියලා. එතකොට මේ ස්පර්ශය මේ ටික තදයි, මේ ටික රළුයි, ඕලාරිකයි. ඒ නිසා මේකට කියනවා පටිඝ සම්පස්ස කියලා. ගැටීම් සහිත බවක් තියෙනවා මේකේ. තව දෙයක් ඇවිල්ලා කෙලින්ම හැප්පෙනවා. හැප්පෙන බව නිසා, ගැටීම් සහගත නිසා තමයි පටිඝ සම්පස්ස කියලා කියන්නේ. දැන් පටිඝය කියන එක අපි කියන්නේ පටිඝ සංඥාව කියලා. හිතේ ඇති ගැටීම් සහගත බව, කෙනෙක් එක්ක නිකන් ගැටෙන බවක් තියෙනවා නම් අපි කියන එකට පටිඝ සංඥාව කියලා. ඒ ගැටෙනවා කියන ලක්ෂණය තමයි පටිඝ කියන වචනයෙන් හඳුන්වන්නේ. එතකොට මේ පටිඝ කියන දේම ස්පර්ශයේ විදිහට කතා කරනකොට ඒ කතා කරන්නේ මේ
රූපය ගැටෙනවා වර්ණ සටහන ගැටෙනවා සද්දේ ගැටෙනවා ඒකට පටිඝ සම්පස්ස කියලා කියනවා අධිවචන සම්පස්ස කියලා කියනවා නාම ධර්මයන්ගේ ඇති ස්පර්ශය නාම ධර්මයන්ගේ ඇති ස්පර්ශයට කියනවා අධිවචන සම්පස්සය කියලා ඒක හරි සියුම් අපිට තේරෙන්නේ ඒ ඒ ධර්මයන් එකට එකතු වෙලා තියෙනවා කියලා එකට මිශ්‍ර වෙලා තියෙනවා කියන එක නාම ධර්මයන්ගේ මිශ්‍ර වීම කියන එක පේන්නේ නැහැ අපිට ඒ පේන්නේ නැති නිසා මේක අප්‍රකටයි ඒ නිසා හිතේ ඇති චිත්තචෛසික ධර්මතාවල එකට එක ස්පර්ශ වෙනවා කියන ගතියට හඳුන්වනවා අධිවචන සම්පස්සය කියලා පටිඝ සම්පස්සය අධිවචන සම්පස්සය පටිඝය මොකේද රූපයේහි අධිවචන සම්පස්සය නාමයේ ඇතිවන දෙයක් එතකොට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස කියලා අපි කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් එක පැත්තකින් පටිඝ සම්පස්සේ විදිහටත් තව පැත්තකින් අධිවචන සම්පස්සේ විදිහටත් බෙදලා කතා කරන්න පුළුවන්කම තියෙනවා යමක් ස්පර්ශ වුණොත් නේ වේදනාවක් ඇති වෙන්නේ ගැටුණොත් තමයි වේදනාවක් ඇති වෙන්නේ අන්නේ ස්පර්ශ වුණ නිසා වේදනාව හටගන්න නිසා කිව්වා පස්සපච්චයා වේදනා කියලා ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ කියලා එතකොට ස්පර්ශය කියන දේ කොමක් ප්‍රත්‍ය කරගෙනද පවතින්නේ කියලා ඊළඟට අහනවා ස්පර්ශය කියන එකත් අපි ඉදප්පච්චේතයි කියලා කිව්වා යමක් ඇතිකල්ලි තමයි ස්පර්ශය ඇති වෙන්නේ තනියම මේක හටගන්නේ නැහැ කියලා කොමක් ඇතිකල්ලිද ස්පර්ශය හටගන්නේ නාම රූප ඇතිකල්ලි ස්පර්ශ වෙනවා සාමාන්‍යයෙන් අපිට පුරුදු පරියාය තමයි සලායතන පච්චයා පස ආයතනයකට තමයි ස්පර්ශ වෙන්නේ කියන එක. නමුත් මෙතනදී මේ විශේෂ පරියායක් ආයතන කතා කරන්නේ නැහැ. ආයතනය අමතක කරලා දාලා නාම රූප පච්චයා පස නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය කියලා කතා කරන්නේ. නාම රූප නිසා ස්පර්ශ වෙනවා කියන එක මේ ශාසනයේ බොහෝ කොට කතා කරන පරියායන්ගෙන් තන නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන එක අපි හිතලා බොහොම නුවණින්ම තේරුම් ගන්නට අවශ්‍යත් තන මම හිතනවා පටිච්චසමුප්පාද න්‍යායයේ අපි තේරුම් ගත යුතුම තැන තමයි නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් කොහොමද වේදනා තණ්හාදී ගොඩනගන්නේ කියන මේ කාරණා ටික. ඒ කියන්නේ ස්පර්ශය කියන මේ කාරණාවේ ස්වභාවය නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන මේ බව තේරුම් ගත යුතුමයි නිරෝධය සාක්ෂාත් කරන කෙනෙකු විසින්. එහෙම නැතිනම් එතන තමයි අල්ල ගන්න ඕනේ තැන. එතන තමයි නුවණ පහළවන තැන බවට පත් වෙන්නේ. එතකොට ස්පර්ශය කියලා කියනකොට මේ ස්පර්ශය නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ කලහ විවාද සූත්‍රාදී සූත්‍ර දේශනාවල නාමංච රූපංච පටිච්ච පස්සෝ නාම රූප නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා දක්වනවා නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය හටගන්නවා කියලා කියනකොට මේ කාරණාව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ටිකක් සංකීර්ණ විදිහට තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ ඒ නිසා ඔබත් ටිකක් කල්පනාවෙන්ම අහගෙන ඉන්නට වෙනවා මේක පැහැදිලි කරනවා යේහි ආනන්ද ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි නාමකායස්ස පඤ්ඤප්ති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශේසු අසති අපිනිකෝ රූපකායේ අධිවචන සම්පස්සෝ පඤ්ඤායේ තාති අපි අපහු කිව්වොත් ආනන්ද යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් උද්දේශයකින් නාමකයෙහි පැනවීමක් තියනවා නම් ඒ නාමකයෙහි ඒ ලිංග නිමිති පේන්නේ නැති වෙනකොට නාමකයේ ඒ පැනවීම නැත්තම් රූපකයෙහි අධිවචන සම්පස්සයක් පැනෙයිද කියලා අහනවා. එතකොට කෙනෙක් ටිකක් ව්‍යාකූලත්වයට පත් වෙන දෙයක් මෙතන තියෙන්නේ. දැන් අපි කිව්වා පටිඝ සම්පස්සය කියන්නේ රූපේහි ඇතිවන දෙයක් කියලා. අධිවචන සම්පස්සය කියන්නේ නාමයේ පිළිබඳව හටගන්න දෙයක් කියලා. දැන් මෙතනදි කියනවා යම් ආකාර ලිංග නිමිති වලින්. ඒ කියන්නේ යම් යම් විදිහකින් අපි යම් යම් හැඳින්වීමකින් නාමයයි කියලා කතා කරනවා නම් ඒ නාමය පණවන්නේ නැත්තම් නාමය කියලා දෙයක් පණවන්න බෑ නම් ඒ නාමය කියන දේ පණවන්න බැරි තැනක රූපකයෙහි අධිවචන සම්පස්සයක් වෙන්නේද කියලා අහනවා. දැන් අපි දන්නේ රූපකයෙහි පටිඝ සම්පස්සය ඇති වෙනවා කියලානේ. හැබැයි මෙතනදී අහන ප්‍රශ්නේ තමයි රූපකයෙහි අධිවචන සම්පස්සයක් වෙන්නේද කියලා. නාමයේ පණවන්නට බෑ නම් යම් ආකාරයකින් ඒ නාමයේ පණවන්න බැරි කම නිසා රූපකය පිළිබඳව වන අධිවචන සම්පස්සයක් වෙන්නේද?
මේක බොහෝම ඉතාම ගැඹුරු ඒ වගේම ඉතාම මෙතන විශේෂතම සිද්ධාන්තයේ විග්‍රහ කරගන්නට වෙන්නේ අපිට මේ කාරණාව ඔස්සේ ගිහිල්ලා යම් ආකාර ලිංග නිමිති වලින් නාම කයෙහි පැනවීමක් නැත්නම් කියන එක අදහස් කරන්නේ නාම ධර්මතාවල එකතු වීමක් නැත්නම් කියන එක නාම ධර්මතාවයේ පැනවීමක් නැත්නම් නාමය හටගන්න නැත්නම් එහෙම හටගන්න නැතුව තියෙනකොට රූපකය පිළිබඳව අදිවචන සම්පස්සයක් පෙනේද එතකොට දැන් අපි මේකෙන් වෙන් කරගමුකෝ රූපකය පිළිබඳව අදිවචන සම්පස්සයක් පෙනේද කියන එක මොකද්ද රූපකය පිළිබඳව පෙනෙන අදිවචන සම්පස්සය පිනතුනේ අපිට ඇහැට රූපයක් ගැටුණට පස්සේ ඇහැට රූපයේහි ගැටීමට අපි කියනවා පටිග සම්පස්සය කියලා කොයි වෙලාවකවත් පටිග සම්පස්සය අපිට දැනගන්න බෑ පටිග සම්පස්සය අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ පටිග සම්පස්සය දැනගන්නවා කියන භවය දෙන්නේ නැහැ ඇයි වර්ණ සතහන පතිත වෙන්නේ කොහෙටද චක්කු ප්‍රසාදයට පතිත වෙන භවනේ පටිග සම්පස්සය කියලා කිව්වේ එතකොට මේ පටිග සම්පස්සය කියලා කතා කරන මේ ලක්ෂණය අපි අරමුණු කරන බව නැතිනම් ඒ පැත්තට හිත රූපේ දැනගන්න බවට යොමු වෙන සිතට අපි කියනවා චක්කු විඥාන සිත කියලා. රූපේ දැනගන්න බවට වැය වෙන රූපේ දැනගැනීම පැත්තට නැඹුරු වෙන සිතට කියනවා චක්කු විඥාන සිත කියලා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සො. ඇසද නිසා රූපේද නිසා චක්කු විඥානය හටගන්නවා තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් ස්පර්ශය කියන දේ මෙතන පැනෙව්වේ දෙන්නෙකුගේ එකතුවෙන් නෙමෙයි තුන් දෙනෙකුගේ එකතුවෙන්. ස්පර්ශය කියන දේ මෙතන පැනෙව්වේ දෙන්නෙකුගේ එකතුවෙන් නෙමෙයි තුන් දෙනෙකුගේ එකතුවෙන්. තුන් දෙනෙකුගේ එකතුවෙන් නම් මෙතන පනවන්නේ මේ ස්පර්ශය අර පටිග සම්පස්සය අපිට හැම මොහොතකම ප්‍රකට වෙන්නේ අදිවචන සම්පස්සයේ පැත්තෙන්. පැහැදිලිද දන්නේ කියන කාරණා. ඒ කියන්නේ පටිග සම්පස්සය ඇහැට වර්ණ සතහන පතිත වීම කියන පටිග සම්පස්සය අපිට ප්‍රකට වෙන්නේ අර මානසිකාරයේ යෙදিলা චක්කු විඥාණයත් යොමු වුණාට පස්සේ ඇති කරගන්න අදිවචන සම්පස්සයක් විදිහට තමයි අපිට මේ ස්පර්ශය කියන එක ප්‍රකට වෙන්නේ. හිතට කොයි වෙලාවකවත් කෙලින්ම පටිග සම්පස්සය දැනෙන්නේ නැහැ හිතට. හිතට දැනගන්න පුළුවන්කම තියෙන අදිවචන සම්පස්සේ පැත්ත. රූප ධර්මතා දෙකක ගැටීම විතරයි පටිග සම්පස්සේ කියලා කියන්නේ. හැබැයි එතන චක්කු විඥානයත් යෙදුනට පස්සේ තමයි එතන හටගන්නේ මේ තින්නම් සංගති පස්සෝ කියන අවස්ථාව. තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියන තැන. එතකොට තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි නම් ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියන තැන ඒ නාම රූප කියන දෙකම නිසා තමයි මේ කියන ස්පර්ශය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. නාමයක් නිසා අර රූපයක් නිසා තමයි මෙතන ස්පර්ශය කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ කතා කරන තැන පටිග සම්පස්සය අයින් කරලා කතා කරන්න බෑ. හැබැයි පටිග සම්පස්සය කියන රූපකය පිළිබඳව වූ ස්පර්ශය ප්‍රකට වීම සිද්ධ වෙනවා නාමකය පැත්තෙන් එහෙම නැතිනම් අදිවචන සම්පස්සයක් විදිහට තමයි ප්‍රකට වීම වෙන්නේ. යම් විදිහකින් නාම ධර්මයන්ගේ පැනවීමක් නැත්තම් නාම ධර්මයන්ගේ පැනවීමක් නැත්නම් රූපකයෙහි අදිවචන සම්පස්සයක් පෙනේද කියලා අහනවා. මම මෙහෙම කිව්වොත් ආයතන ගොඩ රැගෙනවානේ ආයතන 6ම එක මොහොතක සකස් කරනවා. හැබැයි අපිට ආයතන 6ම බිඳී යන බව ප්‍රසාද රූප 5ම බිඳෙන බව අපිට අරමුණු වෙනවද නැත්නම් එක ප්‍රසාද රූපයක් බිඳෙන බව විතරද හිතට අරමුණු වෙන්නේ? එක මොහොතකට එකයි. හැබැයි අනිත් ඒවා බිඳිලා යනවානේ. කනට ශබ්ද ඇහෙනවා හැබැයි කනට ඇහෙන ශබ්දය ඇහැට රූප පේන වෙලාවට ශබ්ද දැනගන්න බෑ. එහෙනම් ඒ ප්‍රසාදය බිඳිලා ගියාට එතන පටිග සම්පස්සයක් සිද්ධ වුණානේ. හැබැයි පටිග සම්පස්සයක් සිද්ධ වුණ බවට අපිට කවදාවත් දැනුමක් නෑ. ඇයි එතන නාම ධර්මයක පහළවීමක් තිබුණේ නැහැ. ඒකෙහි මානසිකාරයේ නැමිලා තිබුණේ නැහැ. චක්කු විඥානයේහි කෘත්‍යෙත් සිද්ධ කළේ නැහැ එතන. ඒ නිසා නාම රූපයේහි මිශ්‍රව ගියපු බවක් තිබුණේ නැති නිසා එතනදී අපිට කතා කරන්න බෑ ස්පර්ශයේ පැනවීම. ඒ කියන්නේ එතන අදිවචන සම්පස්සයක් නැහැ. ඇයි නාමයේහි පැනවීමක් නැහැ? එතන චක්කු විඥානයේ කියන අවස්ථාවේ අපි කතා කරනෝ නම් ඒ ධර්මතාව ටික නාමයයි කියලා මේ මොහොතේදී ඒ නාමයේහි පැනවීමක් නැහැ. යම් කිසි තැනක පැනවීමක් නැත්තම් අර පටිග සම්පස්සයේ පිළිබඳව අපිට දැනගන්න පුළුවන් අදිවචන සම්පස්සයක පහළවීමක් නැහැ.
එනිසා යම් ආකාර ලිංග නිමිති උද්දේශ ආදී නිසා නාමකයෙහි පැනවීමක් නැත්නම් ඒ නැති විටක රූපකය පිළිබඳව අදිවචන සම්පස්ස ප්‍රකට වෙන්නේ නැහැ. රූපකය පිළිබඳව අදිවචන සම්පස්සයන්ගේ ප්‍රකට වීමක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ නාම ධර්මයන්ගේ පැනවීමක් නැත්නම්. ඒ කාරණාව පැහැදිලි ඇති. ඊට පස්සේ දෙවෙනි කාරණාව ඒකේ අනිත් පැත්තට පෙන්නනවා යේහි ආනන්ද ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි රූපකායස්ස පඤ්ඤත්ති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසු අසති අපිනුඛෝ නාමකායේ පටිග සම්පස්සෝ පඤ්ඤායේ තති. ආනන්ද යම් ආකාරයකින් යම් විදිහකින් ලිංග නිමිති උද්දේශයන්ගේ ඒ කියන්නේ ස්වභාව වශයෙන් නිමිති විදිහට උදෙසීම් විදිහට රූපකයෙහි පැනවීමක් නැත්තම් රූපකයෙහි පැනවීමක් නැත්තම් නාමකය පිළිබඳව ඌ පටික සම්පස්සයක් පෙනේද කියලා අහනවා. දැන් ඉස්සෙල්ලා කිව්ව රූපකය අදිවචන සම්පස්සය දැන් ඒකේ අනිත් පැත්ත කියන්නේ නාමකයේ තියෙන්න ඕනේ අදිවචන සම්පස්සේනේ. හැබැයි දැන් මෙතනදී අහන්නේ නාමකය පිළිබඳව ඌ පටික සම්පස්සයක් තියෙනවද කියලා. නාමකය පිළිබඳව ඌ පටික සම්පස්සයක දැනගැනීමකට යන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට රූපය ගැටුණා කියලා පටික සම්පස්සේ පිළිබඳව යම් අරමුණක් දැනගන්නවා නම් දැනගන්නේ ඇහැ රූප දෙක තිබුණොත්නේ. ඒ කියන්නේ ඇහැට රූපය පත්ුණොත් තමයි ඒ ආරම්භය අපිට නාම ධර්මතා ටිකකින් ස්පර්ශය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්නේ. නාම ධර්මතා ටිකකින් අර පටික සම්පස්සේ ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ නැතිනම් නාම ධර්මතා ටිකකින් පටික සම්පස්සේ කියන දේ ඔසවල තබන්න පුළුවන් වෙන්නේ චක්කු විඥානයේ පහළ වෙන්න ඇහැ හැදිලා තියෙන්න පැ රූපය හැදිලා තියෙන්න පැ. හැබැයි ඇහැ රූප දෙකේ පැනවීමක් නැත්තම් අපි හිතමු අන්ධේකට ඇහැ පැත්තෙන් එන පටික සම්පස්සේ කියන දේ පණවන්න පුළුවන් කමක් නැහනේ. ඇයි යාට රූපකයෙහි පැනවීමක් නැහැ. ඇහැ රූප කියන දෙකට විතරක් වෙන් කරලා ගන්නකෝ. ඇහැ රූප දෙක විතරයි නම් ඇහැ රූප දෙකේ පැනවීමක් නැත්තම් එතකොට ඇහැ රූප දෙක පැනවීමක් නැති කල්හි එයාට චක්කු විඥාන කියන නාම ධර්මයේ පිළිබඳව නාම ධර්මයක් එකතු වෙලා තින්න සංගති පස්සෝ කියන තැනින් හදන ස්පර්ශය පටික සම්පස්සේ පිළිබඳව ඌ අදිවචන සම්පස්සයක් හදන්නත් බෑ. අදිවචන සම්පස්ස එහෙම නැතිනම් නාම ධර්මතාව ටික නිසා ප්‍රකට කරන පටිගේ පේන්නේ නැහැ. අඤ්ඤමඤ්ඤ භාවයක් පිළිබඳව මේ කතා කරන්නේ නාම රූප ධර්මයන්ගේ ඇති සම්මිශ්‍ර භාවයේ පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ. යම් කිසි විදිහකින් රූපය කියන කතා කරනකොට අපිට ඇහැට වර්ණ සටහනපත් උනා කියලා පේන එකට කියනවා පටික සම්පස්සේ කියලා. ඒ අනුව ඇති කරගත්ත හිත යෙදුනට පස්සේ ඒ ඇති වෙන ස්පර්ශයට අපි කියනවා හිතේ ඇති වෙන දෙයට අදිවචන සම්පස්සයයි කියලා. නාම ධර්මතා ටික නැත්තම් එයාට මේ රූපය ගැන දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා කිව්වා නාමය කියන එක පණවන්න බෑ නම් රූපය ඇසුරු කරගෙන රූපය ආරම්භය රූපය කෙරෙහි උපදින අදිවචන සම්පස්සේ පවතින්නේ නැහැ කියලා. ඇයි? නාමය කියලා පැනවීමක් නැහැ. ඒ වගේම ඒකේ අනිත් පැත්තට කිව්වා රූපය කියන එකේ පැනවීමක් නැත්තම් රූපය කියන එකේ පැනවීමක් නැති තැනක අපිට නාම ධර්මතා ටික නිසා ප්‍රකට වෙන පටිගයක් පේන්නේ නැහැ. දැන් ඇහැට රූපේ ගැටුණා කියලා අපි එළියට ඇඟිල්ල දික් කරන පැත්ත පටිගේ පැත්තට ඇඟිල්ල දික් කරන පැත්ත ඇඟිල්ල දික් කරන්නේ නාම ධර්මතා ටික නිසා ඒක දැනගත්ත නිසානේ. හැබැයි ඒ නාමකය කෙරෙහි අපිට රූපේ තියෙනවා කියලා කියන්න බෑනේ ඇහැ රූප දෙක එකතු වෙලා නැත්තම්. එතකොට මේ කියන්නේ නාම රූප සම්මිශ්‍ර භාවයක් පිළිබඳ නාම රූප දෙක එකතු වෙන ස්වභාවය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. නාම රූප සම්මිශ්‍ර භාවය නැත්තම් මේ දේ උපදින්නේ නැහැ. මේ නාම රූප සම්මිශ්‍ර භාවය ඇති තැනක තමයි ස්පර්ශය කියන දේ ප්‍රකට වෙන්නේ. එහෙම නැතිනම් ස්පර්ශය කියන දේ කොහෙන්වත් ප්‍රකට කරගන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා නැවත සංග්‍රහ කරනවා යේහි ආනන්ද ආකාරේහි යේහි රිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි නාමකායස්සච රූපකායස්සච පඤ්ඤත්ති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශු අසති අපිනකෝ අදිවචන සම්පස්සෝවා පටික සම්පස්සෝවා පඤ්ඤායේතාති. ආනන්ද යම්මාකාර ලිංග නිමිති උද්දේශයන්ගෙන් නාමකය රූපකය කියලා පැනවීමක් කරනවා නම් මේ දෙකම නැත්තම් මේ දෙකම නැත්තම් ආනන්ද මේ අදිවචන සම්පස්සේ පටික සම්පස්සේ කියලා යමක් පෙනෙයිද කියලා අහනවා.
නොහෙතම්බන්ති ස්වාමීනි මේක වෙන්නේ නැහැ. එතකොට දැන් අපි කලින් පැහැදිලි කරපු එක අපි සරල විදිහටම කිව්වොත් එහෙම නාම ටික නැත්තම් රූපේ ගැන දැනගැනීමක් නැහැ, රූපේ නැත්තම් නාම ධර්මතා ටික ගැන දැනගැනීමක් නැහැ කියලයි මේ තව විදිහකින් කිව්වේ. එතකොට නාමය සහ රූපේ කියලා දෙකම පැනවීමක් නැත්තම් අදිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේයි කියලා ස්පර්ශය ගැන පනවන්න තැනක් ඇත්තේ නැහැ. එහෙනම් නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියලා ආනන්ද මේ කාරණාව නිසා දැනගන්න. නාම රූප නැත්තම් ස්පර්ශ වෙන්නේ නැහැ. නාම රූප නිසා තමයි ස්පර්ශ වෙන්නේ කියලා මේ කාරණාවෙන් දැනගන්න. එතකොට මේ සිදුවීම ඇතුලේ හරි ලොකු විග්‍රහයක් කියවුණා. මේ සිදුවීම ඇතුලේ මහා ඉතාමත් විශාල විස්තරයක් කියවුණා. බොහෝ කොට විග්‍රහ කරන්නට පුළුවන්. ඒ වගේම සියුම්ම තේරුම් ගත යුතු ඉතාමත් ගැඹුරු කාරණාවක්. අපිට රූපය හමුවන තැනක ඇති යථාර්ථය පිළිබඳව එක පැත්තකින් මේ කතා කරේ. ඇහැට වර්ණ සටහනක් පේනවා කියලා අපි කතා කරනවා නම් පේන වර්ණ සටහන කියලා අපි ඒ පිළිබඳව ඇසුරු කරන්නේ නාම ධර්මතා ටික ඇති තැනක. නාම රූප ප්‍රත්‍ය නිසායි මේක පෙන්ලා තියෙන්නේ. ඒ වගේම නාම රූප ධර්මතා ටිකක සමவாய නැත්තම් මේක පෙනීමක් නැහැ කියන එක අපිට පෙන්ලා තියෙනවා. එතකොට ඒ දර්ශනය හරිම වැදගත්. ආයතන භාවනාව කරන කෙනෙකුට, ආයතන වඩන කෙනෙකුට නාම රූප නිසා ස්පර්ශ වෙනවා කියලා කතා කරන මේ පරයය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මෙතන ආයතන නැද්ද කියලා. ඇත්තටම නාම රූප කියලා කතා කරන තැන ආයතන තියෙනවා. නාම රූප කියලා කතා කරන තැන විඥානයේ පහළ වීමක් තියෙනවා. මේ කෘත්‍ය දෙකම මෙතනදී සිද්ධ වෙලා තියෙනවා. නාම රූප කියලා දී කතා කරන එක පිළිබඳව ඒ නිසා අර්ථ දක්වනවා චක්කු රූප විඥාන සංගති භාව කියලා. ඒ කියන්නේ ඇසයි රූපයයි විඥානයයි කියන ටිකේ එකතු කරගත්ත බවයි මෙතනදී මේ කතා කරන්න කියන එක. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියන තැනක තියෙන්නේ මොකක්ද? ස්පර්ශයේහි ලක්ෂණය චක්කු රූප විඥාන කියන ටික එකතු කරගත්තකම. එහෙනම් එතන ඒ නාමය කියන එකෙන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකයක නියෝජනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ රූපේ පැත්තෙන් රූපයක්, ඒ වගේම චක්කු විඥානාදී සිත කියනකොට සිත විතරක් තනියම තියෙන්නේ නැහෙනේ. එතන වේදනා සංඥා සංස්කාර කියන අනිකුත් නාම ධර්මතා ටික නිසා තමයි නාම රූප ප්‍රත්‍යයෙන්ම තමයි මේ ස්පර්ශය හැදලා තියෙන්නේ. එතකොට නාමංච රූපංච පටිච්ච පස්සෝ කියනකොට නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවයි කියනකොට එතන ස්පර්ශයේ චක්කු රූප විඥාන සංගති භාව. චක්කුව රූපය විඥානය කියන දේ එකතු කරගත්ත බව තමයි එතන ස්පර්ශය කියලා කියන්නේ. එහෙනම් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතනදී වෙනමම බෙදීමක් නැද්ද කියලා. ඒ කියන්නේ මේ කාරණා ටික ඔබට තේරුම් ගන්න බැහැ නම් ලකුවටම මේ කියන ටික අල්ලන්න යන්න එපා. නමුත් ග්‍රහණය කරගන්න කෙනෙකුගේ පහසුව සඳහා කියන්නේ මේ කාරණා ටික. අපිට කෙනෙකුට හිතෙනවා නම් නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. ඇත්තටම නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙන්නේ කොහොමද කියන පරයය හොයාගන්න වෙනවා නම් එයාට හොයාගන්න වෙන්නේ නාම රූප කියන්නේ මොනවද කියන එක ඇතුළත තියෙන සිදුවීම හොයන්න වෙනවා නම් අභිධර්මයේ තුල කොහොමද කතා කරන්න කියන පරයයත් එක තමයි එයාට මේක සසඳන්න වෙන්නේ. ඒ කියන්නේ මේක අභිධර්මයේ තුල කතා කරන පරයයක් තියෙනවා. ඒ පරයය බොහොම සියුම්ම බෙදා දක්වන දෙයක්. එතකොට එතන නාමය මොකද්ද රූපේ මොකද්ද කියලා වෙනම දක්වනවා. නිසා නාම රූප නිසා සලායතන හැදෙනව හෝ නාම රූපයන්ට ස්පර්ශ වෙනවා කියන තැනකදී නාම රූප බෙදලා දක්වනකොට එතන රූපය කියන එක චක්කායතනස් උපච්චයෝ සෝතායතනස් උපච්චයෝ එතන චක්කායතනයි කියලා ආයතන කෘත්‍ය සිද්ධ කරලා එක ආයතනයකට යොමු වෙන පැත්තක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ යම් රූපන් නිසාය මනෝවිඥාන ධාතු වත්තටි කියන තැනින් යම් රූපයක් ඇසුරු කරගෙන මනෝවිඥාන ධාතුව පවතිනවා නම් අන්න ඒ මට්ටමේ වස්තුව ඇසුරු කරගත්ත මට්ටමේ රූපේ තමයි එතනදී කතා කරන්නේ. වස්තු ඇසුරු කරගත්ත මට්ටමේ රූපයයි කියනකොට ඒ රූපය වෙනස් අනිත් තැන්වල අර්ථ දක්වන රූපයට වඩා. ඒ කියන්නේ අපි නාම රූප කියලා ගොඩක් තැන්වල කතා කරනවානේ. නාම රූප කියලා අපි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා කියලා කතා කරනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියලා කතා කරනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙනවා කියලා කතා කරනවා. එතන නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියලා කතා කරනවා. අපිට හිතෙන්න පුළුවන් මේ හැම තැනකම තියෙන එකම නාම රූපද කියලා. නෑ, මේ නාම රූප අර්ථ දැක්වීම ඒ තැනට වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වෙන එක හොයාගන්න ඕනේ නම් කෙනෙකුට
ඒකෙනාට නාම රූප ධර්මයන් ගැන වෙනස් වීම හොයාගන්න වෙන්නේ අභිධර්ම පරියායයට ගිහිල්ලා ඒ ඒතන තියෙන සිත් වශයෙන් එතන බෙදීම පටිච්චසමුප්පන්නව තේරුම් අරගෙන මොකද මේ කාරණා ටික පැහැදිලි කළේ මේ පටිච්චසමුප්පාද න්‍යාය ගවේෂණය කරගෙන යනකොට අර සූත්‍රකමේට පමණක්ම අර්ථ දක්වන්නට පුළුවන් කමක් නැහැ ඒකේ ගැඹුරු විවරණයන් අභිධර්ම පරියාය තුල බොහොම පැහැදිලිව විග්‍රහ වෙනවා සමහර වෙලාවට සූත්‍ර පරියායයෙන් අභිධර්මයෙන් බෙදිය යුතු ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියොත් එහෙම එතන මහ ලොකු විකෘතියක් ඇති වෙනවා නාම රූප පත්‍යෙන් විඥාණය හට ගන්නවා කියන එක අරගෙන දැන් නාම රූප පත්‍යෙන් විඥාණය වෙනවා කියන තැනදී නාමය ඇතුළ විඥාණය නැහනේ එතන නාම ධර්මන්තා ටික ඇතුළ වේදනා සංඥා සංඛාර කියලා කතා කරනවා එහෙම නැතිනම් වේදනා සංඥා චේතනා පස්ව මානසිකාර කියලා කතා කරනවා ඒක ඇතුළ විඥාණය නැහැ එතකොට ඒ විඥානයේ නැති ලක්ෂණේ අපි කතා කරනවා නම් නාම රූප පත්‍ය පස්ස කියන තැනට පොදු කරලා අර නාමයමයි මෙතන තියෙන්නේ කියලා කතා කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ මොකද විඥානයක බැස ගැනීමක් නැතුව විඥානයක පහළ වීමක් නැතුව නාම රූප ප්‍රත්‍යයෙන් කෙලින්ම ස්පර්ශය විතරක් ගෙනල්ලා දෙන්නේ නැහැ එතන තියෙන සලායතන කෘත්‍ය සලායතනේ නම් එතන චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ආදී ඒ විඥාන කෘත්‍ය එතන සිද්ධ කරලා තියෙනවා එහෙනම් එතන ඇහි පැවැත්ම තියෙනවා එතන රූපේහි පැවැත්ම තියෙනවා එතකොට නාමංච රූපංච නිසා නාමංච රූපංච පටිච්ච පස්සෝ එහෙම නැතිනම් නාම රූප පත්‍ය පස්සෝ කියන තැනදී නාම රූප දෙක විතරක් නෙමෙයි ස්පර්ශය හදලා තියෙන එක කොහොමද ප්‍රත්‍ය උනේ කියන එක වෙනම හොයන්න වෙනවා එතකොට නාම රූප කියලා කතා කරන දෙක ඇතුලේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන බව තියෙනවා ඒ ප්‍රත්‍ය ගැන තමයි අපි කතා කරලා ඉස්සෙල්ලා පටිග සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියලා දෙකට බෙදලා නාම රූප ධර්මයන්ගේ පැනවීම ගැන කතා කළේ. එතකොට එතන පටිග සම්පස්සේකුත් තියෙනවා අදිවචන සම්පස්සේකුත් තියෙනවා. පටිග සම්පස්සේ අපි අසුරු කරන්නේ අදිවචන සම්පස්සේකින් කියන එක එතනදී අපි පැහැදිලි කරගත්තා. ඒ කාරණාව අභිධර්ම පරියායයට අනුව අපිට බලන්න යනකොට අපිට කියනවා ඇහැ රූප දෙක පුරේ ජාතයි. ඇහැ රූප දෙක කලින් හට ගන්නවා. ඒ වගේම නාම ධර්මතා ටික පච්චාජාතයි නාම ධර්මතා ටික පසුව හටගන්නේ ඒ වගේම එතන හටගන්න නාම ධර්මතා ටික පච්චාජාත වෙනවා වගේම සහජාතයි ඔක්කොම එකට පවතින්නේ වේදනාව ඉස්සෙල්ලා හටගෙන සංඥාව පස්සේ ඊට පස්සේ උපද්දලා ඊට පස්සේ අපි චේතනාව හදාගෙන ඊට පස්සේ මනසිකාරය කරලා එහෙම යන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ ඒව සහජාතයි ඔක්කොම එකට ඒකුප්පාද එකටමයි හටගත්තේ ධර්මය. කක්වත් පෙරපසු කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකට උපදුනා. ඇහැ රූප දෙක විතරක් පුරේජාත වුණා. එතකොට ඒ ඇහැ රූප දෙක පුරේජාත බව පුරේජාත වස්තුන්ගේ ස්පර්ශයේ පටික සම්පස්සේ කියලා කිව්වා. පච්චාජාත වුණා නාම ධර්මයන්ගේ ස්පර්ශයේ එතනදී අදිවචන සම්පස්සේයි කියනවා. ඒ කතා කරන්නේ ස්පර්ශය කියන එක නාම රූප දෙකට විතරක් පොදු කරලා කතා කරනකොට නාම රූප දෙක අස්සේ කතා කරනකොට කතා කරන පරියාය. ඒකට අපිට ගන්න වෙන්නේ පින්නතුනේ අභිධර්ම පිටකයේ තුල පටිච්චසමුප්පාද විභංගේ විභංග ප්‍රකරණේහි බෙදා දක්වන චක්කු විඥාන සිතේ කොහොමද පටිච්චසමුප්පාදේ බෙදන්නේ කියන පරියායත් එක්ක පဋාණ ප්‍රකරණේ ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ මොන මොන ප්‍රත්‍යයන්ගෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියන එකත් එක්ක තමයි එතන කෙනෙකුට නුවණ පවත්න්න අවශ්‍ය වෙන්නේ එතකොට මේ දැනුම් පද්ධතිය ප්‍රතික්ෂේප කරොත් එහෙම යම් විදිහකින් ඒකේනා හිතනවා කෙලින්ම නාම රූපයට ස්පර්ශ වෙනවා කියලා. නාම රූපයට යමක් ස්පර්ශ වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ ස්පර්ශය ආරම්භය එහෙම නාම රූපයක පැවැත්මක් ඒ විදිහට විජානනයේක ලක්ෂණයක් නැතුව පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නාම රූප නිසා ස්පර්ශයයි කියන තැනදී එතන නාමයට අයිති කරන වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඔක්කොම සමහර වෙලාවට මේ කාරණා අපි සියුම්ම බෙදා නොගත්තොත් අපිට පේනවා සමාජය තුළ සමහර වෙලාවට ස්වමතයේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අභිධර්ම පිටකේ පවා ප්‍රතික්ෂේප කරනවා බුද්ධ දේශනාව නෙමෙයි කියලා. මේක හරිම භයානක තත්ත්වයක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන් ඇති වෙන තත්ත්වයක්. මොකද චක්කු විඥාන සිත පිළිබඳව අපි කතා කරනවානේ චක්කු විඥාන සිතෙන් වෙන කිසිම දෙයක් දැනගන්න බෑ. රූපේ දැන ගැනීම විතරයි චක්කු විඥාන සිතෙන් කරන්න පුළුවන්. රූපේ දැනගන්නේ සත්‍යෙක් පුද්ගලයෙක් විදිහට නෙමෙයි. ඒක පැහැදිලිව විභංග ප්‍රකරණ ඥාන විභංගයේදී පැහැදිලි කරනවා මේ වස්තුවට පතිත වෙන නැතිනම් චක්කු ප්‍රසාදයට පතිත වෙන අබිනිපාත මාත්‍රේ පමණයි දැනගන්න පුළුවන් කියන එක. එතනින් එහාට දෙයක් කිසිම දෙයක් දැනගන්න බෑ. ඊට පස්සේ සිතටත් බෑ කියමින් විග්‍රහයක් ඉදිරිපත් කරනවා.
එහෙනම් එතනදී මේ කියන්නේ චක්කු විඤ්ඤාණාදී සිතෙන් කිසිම අරමුණක් දැනගන්න බෑ කියලා. හැබැයි දැන් නාම රූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා කියන දේ චක්කු විඤ්ඤාණයටත් පොදු කරලා අරගත්තට පස්සේ පොදු කරලා අරගෙන කියනවා අර සැප දුක් උපේක්ෂා වශයෙන් දැනගන්න එක විඤ්ඤාණයයි. එතකොට චක්කු විඤ්ඤාණයෙන්ද සත්පුද්ගලාත්ම භාව වශයෙන් උත් දැනගන්නවා කියලා. ඉතින් ඒ වගේ විකෘතිතා ධර්මයට මතුවෙනවා මේ අභිධර්ම පිටකය යම්කිසි පිරිසක් ප්‍රතික්ෂේප කරන්න උත්සාහවත් වෙනවා නම් අභිධර්ම පරියාය පිළිගන්නේ නැත්නම් ඒක හරිම භයානක තත්ත්වයක්. වෙනතුනි ඒ වලට කාලේ ගියත් මම හිතනවා ඉදිරිපත් කිරීම වැදගත් වෙයි කියලා. මොකද සමහර වෙලාවට අභිධර්මයේ ප්‍රතික්ෂේප කිරීම පිණිස සරියුත් තෙරුණහන්සේට මේ අභිධර්මයේ දේශනා කළේ ආනන්ද තෙරුණහන්සේට දේශනා නොකළේ ඇයි ආදී වශයෙන් විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරලානේ මේකට පදනම සකස් කරන්නේ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන්න. වෙනතුනි ඒ විදිහට පදනම් ඉදිරිපත් කරන්න ගිහිල්ලා ත්‍රිපිටකයක් කියන දෙයක් නෙමෙයි ත්‍රිපිටකයේ දෙපිටකයක් කරනවා. ඇයි අභිධර්මය අයින් කරනවා? දෙපිටකේනොත් කොටස් අයින් කරනවානේ. ඒකිනුත් අයින් කරනවා, පටිසම්භිදා මග්ගප්‍රකරණය අයින් කරනවා, චුල්ල නිද්දේශ මහා නිද්දේශ පොත් අයින් කරනවා. ඊට පස්සේ ඒ න්‍යාය හරි භයානකයින පින්නතුනේ. මොකද හැම දේශනාවකම ආනන්දහාමුදුරුව සම්බන්ධ වුණේ නැහනේ. මහරහතන් වහන්සේලා විසින් දේශනා කළ සූත්‍ර තිබුණා. මහරහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරපු තැන් තිබුණා. ගිහි උපාසක උපාසිකාවන් ධර්ම සාකච්ඡා කරපු තැන් තිබුණා. එතකොට දැන් ඒ සූත්‍රත් ඔක්කොම ත්‍රිපිටකෙන් අයින් කරන්න වෙනවා. ඇයි ආනන්දහාමුදුරුවන් පස්තායිකුනේ බුදුරජාණන් වහන්සේට මිසක අනිත් අයට නෙමෙයිනේ. අනිත් තෙරුණහන්සේලා කරපු ධර්ම සාකච්ඡා ආනන්ද තෙරුණහන්සේට කරන්න බැඳිලා හිටියේ නැහෙනේ කියලා. නමුත් ධර්ම සංගායනාවක් සිද්ධ වුණේ 500ක් මහරහතන් වහන්සේලාත් එක්ක. ඒ මහරහතන් වහන්සේලා සරියුත් තෙරුණහන්සේගේ ශිෂ්‍යයින් වහන්සේලාත් එතන හිටියා. ඒ නිසා අභිධර්මයේ අමුතුවෙන් ධර්ම සංගායනාවේ බාර දෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක පිරිසකට ඒක ඒ වෙනකොටත් දරාගෙන හිටියා. ඒ වගේ අපිට ගොඩාක් කාරණාවන් තියෙනවා මේකෙදී අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරනවා නම් යම්කිසි නිර්ණායක ටිකක් යොදලා පිනතුනි ත්‍රිපිටකයට කරන ලොකුම හානිය කරන්නේ පිරිස. මොකද ඒ ප්‍රතික්ෂේප කිරීම මත ත්‍රිපිටකයේ දෙකෙන් පංගුවකට වැඩිය සූත්‍ර අයින් කරන්නත් වෙනවා එයාට. ඊට පස්සේ අර වගේ බොහෝ පොත්පත් අයින් කරන්න වෙනවා. පේඨකෝපදේශ, නිතිප්පකරණ, චුල්ල නිද්දේශ, මහා නිද්දේශ, අභිධර්ම පිටකේ මේ සියලුම දේවල් එහෙම උනොත් ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒක බොහොම භයානක තත්වයක් වගේම ඉතාමත් භයානක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා මේ අභිධර්ම පරියාය සහ සූත්‍ර පරියාය කියන්නේ දෙකක් නෙමෙයි. අභිධර්ම පරියාය සහ සූත්‍ර පරියාය කියන්නේ එකම ධර්මෝද්දේශයන් බෙදා දැක්වීම සඳහා ගත්ත න්‍යාය ක්‍රම දෙකක්. නැතිනම් සූත්‍ර ක්‍රමය ඔස්සේ සමස්ත සිදුවීමක් අරඹයා යම් කරුණක් පැහැදිලි කරනකොට ඒ සිදුවීම තුළ පවත්නා ධර්මතා ටික අභිධර්ම පිටකයේ තුළ බෙදා දක්වනවා. එහෙනම් ඒ සිදුවීම තුළ පවතින ධර්මතා පිළිබඳව විදර්ශනාවකදී කෙනෙක් සිහිය පවත්වන්නේ, විදර්ශනාවකදී කෙනෙක් නුවණ පවත්වන්නේ අර සිදුවීම සම්බන්ධයෙන් වඩා විදර්ශනාවේදී ධර්මතාවයෙන් බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් පහසුම අභිධර්මය අනුව. එතකොට අභිධර්මයේ පිළිබඳව යම් දැනුමක් අපිට විදර්ශනා භූමියට ප්‍රධාන ලෙස බලපානවා. අපිට අවශ්‍ය වෙනවා ඒ ධර්ම කොට්ටාසියක්. ඒ නිසා අපිට මේ ත්‍රිපිටකයෙන් එක කොටසක් අයින් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක දේශනා කළේ දෙවියන්ට විතරම නම් බුදුරජාණන් වහන්සේට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක මනුස්ස ලෝකෙට දේශනා කරන්නත් මනුස්ස ලෝකේ පැවැත්ම ඇති වෙන විදිහට සරියුත් තෙරුණහන්සේට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නත්. ඒ නිසා ඒක දෙවියන්ට සහ මිනිසුන්ට කියන කාටත් අවශ්‍ය වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් එදා ඔය ඔක්කොම අභිධර්මයක් දැනගෙනද එදා ඇත්ත නිවන් දැක්කේ කියලා. එදා හිටපු අය සහ අද ඉන්න අය පිළිබඳව කතා කරන එක යුතු නැහැ. යුතු නැහැ කියලා කියන්නේ එදා දේශනා කරපු සූත්‍රයක අර්ථයන් එළි වෙනකම් පැහැදිලි කරලා තේරුම් ගන්නට බැරි වෙන ලෝකේ එදා හිටපු තික්කපඤ්ඤ පුද්ගලයන් සහ අද ඉන්න මන්දපඤ්ඤ පුද්ගලයන්ව සමාන කරනවා නම් නැතිනම් ඤෙය්‍ය පුද්ගලයන්ව සමාන කරනවා නම් ඒක සාධාරණ නෑ. ඒ නිසා එදා ඉන්ද්‍රිය වැඩුණු කෙනෙකු සහ ඉන්ද්‍රිය මතු නොවුණු අය අතර වෙනසක් තියෙනවා. එදා හරියට සමහර චරිත තිබුණේ වතුරෙන් උඩට මතු වුණ නෙළුම් පොහට්ටුවක් වගේ. ඒ නෙළුම් පොහට්ටුව පිපෙන්නේ කොයි වෙලාවේද කියලා බලාගෙන හිටියේ. ඉරේලිය වැටෙන්න විතරයි තිබුණ වැටෙන හා සමග පිපුණා. හැබැයි අපි හිතනවා නම් වතුරස්සේ තියෙන තව ගොඩක් උඩට මතුවෙන්න තියෙන නෙළුම් පොහට්ටුවත් උඩ තියෙන එක වගේමයි දෙකම පොහට්ටුනේ කියලා.
ඒක සාධාරණ නැහැ. ඒක තව උඩට මතුවෙලා තමයි ඒක පිපෙන්න තියෙන්නේ. ඒ වගේ විදර්ශනාදී ධර්මයන් පිළිබඳව හිත සසරෙවත් පුරුදු කරලා නැත්නම් වඩලා නැත්නම් වඩපු නැති කෙනෙකුට තියෙනවා ඒ ධර්මයන් තවදුරටත් ප්‍රගුණ කරන්න. ඒ පුද්ගලයාට තමයි ඤෙය්‍ය පුද්ගලයා කියලා කියන්නේ. ඒ නිසා උද්ගටිතඥ නෙවෙයි නම් අපිට තියෙනවා ඤෙය්‍ය ලෙසවත් මේ ධර්මයේ තේරුම් ගන්න අඩුපාඩුයි. එහෙනම් මේ ධර්මය අවබෝධ කරගන්න අපිට සිද්ධ වෙනවා මේ ධර්මයේ ඇති ප්‍රභේදයන් මේ ධර්ම කාරණා පැතිරිලා තියෙන ප්‍රදේශ ගැන ටිකක් කල්පනා කරලා බලන්නට ටිකක් නුවණින් මෙනෙහි කරන්නට. ඒකට අපිට සූත්‍රයක් අපිට ප්‍රයෝජනවත් වෙනවා, අභිධර්මයක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේකෙන් එකක්වත් අපිට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ට අභිධර්මයේ ගැඹුරුයි ලෙස තේරෙනවා නම් ඒ කාරණාව තමන් සූත්‍රය ඔස්සේ පරිශීලනය කළාට ගැටලුවක් නැහැ. හැබැයි සූත්‍රය ඔස්සේ පරිශීලනය කරගෙන යනකොට තමන්ගේ මතත් එක්ක එකතු වෙලා එන මිත්‍යා මතවාද ටික අභිධර්මයේ ඔස්සේ පෙනෙනවා නම් වැරදි කියලා ඒ දේ ප්‍රතික්ෂේප කරන්න තරම් අපි නිහතමානී විය යුතු වෙනවා. එහෙම නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මක් නැහැ සහ අපි ලබා දෙන වැරදි පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. ඒ කාරණා ටික සිහිපත් කළේ මේ අලුතෙන් අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් මතුවන නිසා අපි කතා කරලා තියෙන්නට ඕනේ මේ පරියායම් පටිච්චසමුප්පාද න්‍යාය කතා කළොත් අභිධර්මයේහි පටිච්චසමුප්පාද න්‍යාය සිතක් සිතක් ගානේ වෙන වෙනම පෙන්වන්නේ. සූත්‍රයේහි පටිච්චසමුප්පාද න්‍යාය අර සිත් ගොඩක එකතුවක්. අභිධර්මයේ අර එක සිතක් සිතක් ගානේ පෙන්වන පටිච්චසමුප්පාද වල සිද්ධාන්තයේහි සමස්තයක් ලෙස ගත්තොත් නිකන් දල වශයෙන් කිව්වොත් එහෙම ප්‍රවෘත්ති විපාක විදිහට ඇතිවෙන මේ දැන් අපි රූපයක් දැකලා සතුටු වෙනවා කියන තැනක යටත් වශයෙන් පටිච්චසමුප්පාද පහකට වැඩි ප්‍රමාණයක් අපිට කතා කරන්නට පුළුවන් න්‍යායන් සිතක් 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 ගානේ අපිට වෙන වෙනම කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට සූත්‍ර පිටකයේ තුල සිත් විදිහට කතා කිරීමක් කරන්නේ නැහැ. සූත්‍ර පිටකයේ තුල අපි ඇහැට රූපයක් දැකලා සතුටු වෙන තැන නිසා පුද්ගල බව උපදෝගෙන ජරා මරණ දුක එන තැන ගැන කතා කරනවා. ඒ නිසා අර සිත් වශයෙන් බෙදා දැක්වීම කරන්නේ නැහැ. කෙනෙකුට හැබැයි මේ දෙකක් අතර තියෙන ආන්තරික ප්‍රභේද හොයන්න වුණොත් ඒ කෙනාට සිද්ධ වෙනවා මේ දෙක අතර තියෙන සිත් රාශිය මොකක්ද කියලා දකින්න. එහෙනම් නාම රූප පත්‍ය පස්සෝ කියනවා නම් එයාට දකින්න වෙනවා එහෙනම් සලායතන නැතුවද මේ පස්සෝ නේ මෙතන. නැතිනම් සලායතන තිබිලාද පස්සෝ නේ. චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවහ සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියලා සම්පස්සය හැඳින්නුවා නම් එහෙනම් මෙතන චක්කායතනෙ තිබිලා තියෙනවනේ. එහෙනම් චක්කායතනෙ තිබිලා නම් මෙතන චක්කු විඥානයේ පහළ වීමක් තිබිලා තියෙනවා. එහෙනම් නාම රූප පත්‍යා පස්සෝ කියන තැනදී චක්කු විඥාන සහගත බවකත් එක්ක පහළ වීමක් පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියනකොට අපිට නුවණක් තියෙනවා මේ පැවැත්ම පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට අපිට මෙහි බෙදලා අර්ථය ලබා ගත යුතු වෙනවා. එහෙනම් නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියනකොට විශේෂයෙන්ම මේ කාරණා ටික ඔස්සේ අපි කතා කළා නාම ධර්මතා ටිකත් රූප ධර්මයක් අතරතුර තියෙන සම්බන්ධතාවය. නාමය නැතිනම් රූපේහි පැවැත්මක් නැහැ, රූපේ නැතිනම් නාමයේහි පැවැත්මක් නැහැ. දැනගන්නට පුළුවන් කමක් නැහැ කියන මේ ඇතුළත ඇති කාරණාව අපි බෙදා දක්වමින් කතා කළා. ඒ නිසා යම්කිසි විදිහකින් නාම රූපය කියන එකක් පණවන්න තැනක් නැත්නම් නාම රූප දෙකේ එකතුවක් පණවන්න නැත්නම් ඒ කිසිම තැනක ස්පර්ශයේහි පැනවීමක් නැහැ. විඥානපච්චයා නාම රූපන්ති ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං. යතා විඥානපච්චයා නාම රූපං විඥානංචහි ආනන්ද මාතුකුච්චිස්මින් න ඔක්කමිස්සත අපිනකෝ නාම රූපං මාතුකුච්චිස්මින් සමුච්චිස්සතාති. එතකොට මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියනකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියන තැන. දැන් කතා කරන්නේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියන තැන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉස්සෙල්ලා දැන් අපි සාමාන්‍ය පෙළට විදිහට ගත්තොත් විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතන නැතිනම් පස්සෝ කියන තැනනේ කතා කළේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන නාම රූපමද නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියනකොට තියෙන්නේ කියලා. නැහැ මෙතන නාම රූප දෙකක් අර්ථ ගන්නවානේ. විඥාන පත්‍යා නාම රූපං කියලා විස්තර කරන තැන නාම රූපය වෙනස් වූ නාම රූපය. ඒ නාම රූපය භාග්‍යතුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. ඒක දැනගන්න කියනවා නම් විඥානංචහි ආනන්ද මාතුකුච්චිස්මින් න ඔක්කමිස්සත අපිනකෝ නාම රූපං මාතුකුච්චිස්මින් සමුච්චිස්සතාති.
එතකොට මේ විඥාණය මෞකුසකට බැස ගැනීමක් නැත්නම් අපිනකෝ නාම රූපම් මාතුකොච්චිස්මින් සමුච්චිසතාති මේ මෞකුස තුල නාම රූපයන්ගේ මිශ්‍ර වීම නැතිනම් පැවැත්ම කියන දේ පේනවා මෞකුසකට විඥාණයාගේ බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැත්නම් විඥාණංචහි ආනන්ද මාතුකොච්චිස්මින් ඔක්කමිස්සත විඥාණයට බැස ගැනීමක් නැත්නම් මේ නාම රූපයන්ගේ මෞකුස තුල සමුච්චිසතාති මිශ්‍ර වීමක් පේනවද කියලා අහනවා එහෙම නැත්නම් පැවැත්මක් තියනවද කියලා අහනවා විඥානේ මෞකුසකට බැස ගැනීමක් නැත්නම් නාම රූපෙහි පැවැත්මක් තියනවද නොහෙතම්බන්තේ ස්වාමීනි පවතින්නේ නැහැ විඥානංචහි ආනන්ද මාතුකොච්චිස්මින් ඔක්කමිත්වා ඔක්කමිස්සත අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බත්තිසතහති ආනන්ද විඥානේ මෞකුසකට බැහැලා නැවත ඉවත් වෙනවනම් මේ නාම රූපයේහි ඉත්තත්ථය මෙබඳු බව පිනිස නැතිනම් වැඩිම පිනිස පවතිනවද එහෙම වැඩිම පිනිස පවතිනවද කියලා අහන නොහෙතම්බන්තේ ස්වාමිනී එක වෙන්නේ නැහැ විඥානංචහි ආනන්ද දහරස්සේව සතෝ වචිච්ඡසත කුමාරකස්සවා කුමාරිකායවා අපිනුකෝ නාම රූපං වොද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජිසත්තාති ආනන්ද මේ ලදරු වූ කුමාරයෙකුගේ හෝ කුමාරිකාවකගේ හෝ මේ විඥානයේ පහව යනවනම් විඥානයේ ඉවත්ව යනවනම් එහෙනම් පේනවද ඒ නාම රූපයේගේ වුද්ධියක් නාම රූපයේ වැඩිමක් පේනවද කියලා අහනවා නොහෙතම්බන්තේ ස්වාමිනී ඒක වෙන්නේ නැහැ එතකොට දැන් මේ නාම රූප ප්‍රත්‍ය කියන එක පෙන්වනකොට විඥාන ප්‍රත්‍යේනුයි නාම රූප හටගන්නේ කියන කාරණාව පැහැදිලි කරනකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගැනීම පිණිස විඥානයාගේ මෞකුසකට පැමිණෙන තැන ඉඳලා මේ කරුණු පැහැදිලි කරන්නේ විඥානයේගේ මෞකුසට බැස ගැනීමක් නැත්නම් ඒ නාම රූපය විඥානයේ ප්‍රතිෂ්ඨා නොලබන නිසාම එහෙම නැතිනම් ඒ නාම රූපයේහි පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ නාම රූපාදිය මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ විඥානයේහි පහළ වීම ඇති තැනකම තමයි නාම රූපයේහි මිශ්‍ර වෙන බව තියෙන්නේ. එනිසා විඥානපච්චයා නාම රූපං කියනකොට නාම රූපේහි මිශ්‍ර වෙන බව තමයි හඳුන්වන්නේ. එතකොට ඒක අපිට කෙනෙකුට හිතන්න පුළුවන් මෞකුසකට ප්‍රතිසන්දියන අවස්ථාව විතරමද කියලා. නෑ මෞකුසකට ප්‍රතිසන්දිය පිරිසෙන අවස්ථාව විතරක්ම නෙමෙයි ප්‍රවෘත්තිය තුල උනත් වෙන්න පුළුවන්. මේ පැවැත්ම තුල උනත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අවස්ථා දෙකක් තව කතා කරන්නේ. ඒ කියන්නේ මෞකුසකට විඥානයේ බැසගෙන ඉවත් වෙලා යනවා. එහෙම වුණොත් මේ ස්කන්ධ පරම්පරාවේ වැඩිමක් පේනවද කියලා. ඒකත් වෙන්නේ නැහැ. ඒ වගේම ඉන්න ළමයෙකුගේ විඥානය ඉවත් වුණොත් එහෙනම් ඒද නාම රූප පවතිනවද කියලා අහනවා ඒත් නැහැ. මොකද මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍ය වෙනවා කියන එක හැමතැනකටම පෙන්වන්නට අවශ්‍යයි. ප්‍රතිසන්දියටත් පෙන්වන්නට අවශ්‍යයි, ප්‍රවෘත්තියටත් පෙන්වන්නට අවශ්‍යයි. ඒ නිසා ප්‍රතිසන්දියටත් ප්‍රවෘත්තියටත් පෙන්වන්නට ඕනේ නිසා ප්‍රවෘත්තිය කියලා කියන්නේ පැවැත්ම කියන එකට මේ මොහොතේ පැවැත්ම පෙන්වන්නට ඕන නිසා තමයි මේ නාම රූප ප්‍රත්‍ය කියන එකට මෙච්චර විග්‍රහයක් කරන්නේ. ඒ කියන්නේ විඥානයේ නාම රූප හට ගන්නවා කියන කාරණාව. මෞකුසකට විඥානයේහි බැස ගැනීමක් තියෙනවා නම් ඒ විඥානයේහි බැස ගැනීම සිද්ධ වෙන්නේ නාම රූප ධර්මතා ටිකක ඇති තැනකමයි. ඒ කියන්නේ නාම රූප ධර්මයක පිහිටා සිටීම වශයෙන් නාම රූපයක් ඇසුරු කරගෙන තමයි විඥානය කියන දේ පහළ වෙන්නේ. ඒ වගේම විඥානයේ නිසා තමයි නාම රූපයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. මේ ධර්මතා දෙක අතර තියෙන අඤ්ඤමඤ්ඤ සම්මිශ්‍ර භාවය. විඥානයේ නිසා නාම රූපයන්ගේ පෙනීම තියනවා කියනකොට අපි ටිකක් රළු මට්ටමින් අපේ ජීවිතයට පේන මට්ටමින් අපි කතා කළොත් මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියන තැනදී විස්තර කරනවා එතන නාම රූපය මොකක්ද කියලා. එතන නාම රූපය පිළිබඳව විග්‍රහ කරනකොට ඒ නාම රූපේ විස්තර කරනවා එතන රූපේ මොකද්ද චක්කායතනස්ස උපචයෝ සෝතායතනස්ස උපචයෝ ඝානායතනස්ස ජීවහායතනස්ස කායායතනස්ස උපචයෝ ඒ වගේම චිත්තජ රූප නැතිනම් චිත්ත සහජාත රූපයන් යම් තාක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම එතන රූපයි එතකොට ඒ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයි කියනකොට එතනදී අදහස් කරන දේ තමයි පින්නතුනි එතන නාම ධර්මතා ටික රූපය හා සම්මිශ්‍ර වෙන බව රූපය හා එකතු වෙන බව අපි රළු විදිහට කතා කළොත් අපි කියවනේ අර ඇහැට රූපයක් ගැටෙනවා කිව්වට මුළු ස්පර්ශ ආයතන පහම එකපාර හදනවා කියලා කියවනේ
ස්පර්ශායතන පහම එකපාර හදනවා කියන කාරණාව ගැන තමයි තව පැත්තකින් කතා කළොත් මේ කතා කරන්නේ. චිත්තජ උන අනිත් රූප ටිකත් සමග නාම ධර්මතා ටික සම්මිශ්‍රව යනවා. නැතිනම් මිශ්‍ර වෙලා ඒ ධර්මතා ටිකත් එක්ක එකට පවතින්නේ. හරියට තොරණ ලයිට් ටික ඔක්කොම එකපාරපත් වුණා වගේ. එහෙම නැතිනම් මේ ආයතන ටික ඔක්කොම එකට නිර්මාණය කරනවා. ඔක්කොම හදලා තියෙනවා. ඔක්කොටම ප්‍රසාද රූපේ බිඳින්න පුළුවන් මට්ටමකට පත් කරලා තියෙනවා. හැබැයි ඇහැට රූපයක් ගැටෙන්නේ ඒ අනුව තමයි. එතකොට අපේ වීතිය සකස් වෙලා අරමුණු අරගෙන යන්නේ ඒක වෙනම දෙයක්. හැබැයි ඔක්කොම ස්පර්ශ ආයතන හරියට මකුලුව දැල බැඳලා ඉන්නවා වගේ. එතකොට ඒ මකුලුව මුළු දැලම බැඳගත්ත සිදුවීම වගේ තමයි හරියට මේ විඥාණය නිසා නාම රූප සකස් වෙනවායි කියන තැන. ඒ විඥාණය හැම වෙලාවකදීම තමන්ට ඉන්නට අවශ්‍ය භූමිය සකස් කරලා දෙනවා. ඒ විඥාණය නිසා නාම රූප සකස් කරන දේ අනුව තමයි ඊළඟට අරමුණු එන්න පුළුවන්කම තියෙන්නේ. මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්ත විඥාණයෙහි ලක්ෂණයක් නැත්තම් නාම රූප ධර්මතා ටික ඇසුරු කරගෙන එතන ඇහැ හදනවා කියන කමට ලක්ෂණයක් නැත්තම් වෙනතුනේ ඇහැ නැතුව තමයි උපදින්නේ. ඒ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ සකස් වෙන නිසා තමයි ඒ දේ වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඔකට නිතර මතක් කරන උදාහරණයක් තියෙනවා. යම් කිසි කොටයක් උඩට පුද්ගලයෙක් නැගලා ඒ ඉන්න කොටය කැටයම් කරන්නට පටන් ගත්තොත්, ඒ කොටය කැටයම් කරන්නට පටන් ගත්ත ඒ කෙනාට අපි කෙනාට කිව්වොත් විඥානයයි කියලා, පිහිටා සිටින්නට උපකාර වෙන කොටයට කිව්වොත් නාම රූපයයි කියලා. මේ නාම රූපය විඥානයේ නාම රූප වෙනවා කියලා කියන්නේ විඥානයේ උඩ ඒ කොටේ උඩ ඉන්න කෙනා තමයි කොටේ කැටයම් කරන්නේ. ඒ වගේ හැම වෙලාවකදීම ඒ ඉන්න කෙනාට අවශ්‍ය විදිහට තමයි කොටේ සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේ විඥාණයට අවශ්‍ය විදිහට තමයි නාම රූපේ සකස් වෙන්නේ. ඒ සකස් වුණ නාම රූපේට අනුව තමයි එක අරමුණක් අනුව ස්පර්ශය සිද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට ආයතන 6ම හැදුවට එක ආයතනයකට නෙගැටිලා යන්නේ. අන්න එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය කියන තැනදී අර ආයතන 6ම හදපු තැනින් එක ආයතනයක් අනුව හිත බැසගෙන ඊනුව ගිහිල්ලා තියෙනවා. හැබැයි විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියනකොට එයා අර කොටේ කැටේම කෙටුවා වගේ එයා සම්පූර්ණම තමන්ගේ දේ වැය කරලා තියෙනවා අර නාම රූප සම්මිශ්‍ර භාවය ඇති කරන්නට. එතකොට ඒක ප්‍රතිසන්දි වශයෙන් බැසගත්ත විඥානයේ ලක්ෂණය වෙන්නේ එතන පවත්නා නාම රූප ධර්මයන්ගේ සම්මිශ්‍ර භාවය ඇති කිරීම. එතන පවත්නා නාම රූපයන්ගේ සම්මිශ්‍ර භාවය ඇති කිරීම. එතකොට එතන පවත්නා නාම රූපයන්ගේ සම්මිශ්‍ර භාවය ඇති කරන්න බෑ නම් එතන පවත්නා නාම රූපයන්ගේ සම්මිශ්‍ර භාවය ඇති කරන්න පුළුවන් විදිහට විඥානේ පතිත වෙන්නේ නැත්නම් බැස ගැනීම සිද්ධ කරන්න බෑ නම් එතනදී ඒ නාම රූපයන්ගේ වැඩිමමක් එතන පේන්නේ නැහැ. එතන ශේෂ වෙන්නේ නැහැ විඥානේ කියන එක. එතකොට එතනින් විඥානේ වෙන තැනකට චුත්ත වෙනවා. එහෙම නැත්නම් විඥානේ එතන පිහිටා සිටීමක් වෙන්නේ නැහැ. ඒ නිසා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවායි කියනකොට අර විදිහට විඥානයේහි බැස ගැනීමක් නැත්නම් ඒ නැති තැනක නාම රූපයේහි පැවැත්මක් නැහැ. කොටේ උඩ හිට ගන්න කෙනෙක් නැත්නම් කැටයම් වුණ කොටේක පැවැත්මක් ඇත්තේ නැහැ. හට ගැනීමක් ඇත්තේ නැහැ. එහෙනම් කොටේ උඩ කෙනෙක් හිටගත්තොත් හිටගත්ත කෙනාට අනුව තමයි කොටේ කැටයම් වීම සහ කැටයම් වුණ කොටේක ලැබීම අපිට සිද්ධ වෙන්නේ. එනිසා මිනිස්සෙක් ඉපදවීම පිණිස අවශ්‍ය වෙන නාම රූප ධර්මතා ටික ගොඩනගන්නට හේතු වෙන්නේ එතන විඥානයාගේ පහළවීම සමග විඥානයේ පහළ නොවෙනවා නම් ඒ නාම රූපයන්ගේ මෙබඳු බව පිණිස වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රවෘත්තිය තුලත් වෙනස් වෙන්නේ නැහැ ඒ කාරණාවම. ප්‍රවෘත්තිය කියලා කිව්වේ මේ දැන් පැවැත්ම තුල. පැවැත්ම තුලත් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ සිද්ධ වෙන්නේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සිද්ධ වෙන නිසා තමයි මේක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ පවත්නා විඥාණය විපාක විඥාණය වෙනස් වුණොත් ඊට පස්සේ සකස් වෙන නාම රූපය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවානේ. ඒ නිසානේ එයාට මේ ඇහැ වෙනස් කරලා දිබ්බ චක්කු උපදව ගන්න පුළුවන්. ඒ නිසානේ එයාට මේ නාම රූප ධර්මයන් වෙනස් කරලා දිබ්බ සෝතේ උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. සමහර වෙලාවට බලවත් කර්මයක් සිද්ධ කළාට පස්සේ වතුර නොපෙනී යන්නේ මිලක්ක තිස්ස කතාවේදී. එතකොට ඒ නාම රූප සැකස්ම වෙනස් කළා. වෙනස් කළාට පස්සේ එයාට පේන්නේ වෙන විදිහකට. මිහිපිට අපායක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය සකස් වෙන නිසා තමයි.
විඥාන ප්‍රත්‍යයෙන් යම් විදිහකටද නාම රූප සකස් වෙන්නේ ඒ නාම රූපයන්ට අනුව තමයි ඔබට ස්පර්ශය හදලා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා ස්පර්ශය හැදීමෙහි තීරණේ නාම රූප සතුයි නාම රූප හැදීමෙහි තීරණේ අනිකුත් විපාක පැත්තෙන් හටගත්ත විඥාන ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප පැති එතකොට අපිට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය හැදෙනවායි කියනකොට විඥාන ප්‍රත්‍යයෙන් හදන නාම රූපවල ස්වභාවය තමයි ඒ විපාක සිතෙහි ලක්ෂණ ටික අනුව රූපය සකස් කරන එක. ඒ විපාක සිත බලවත් නැගුණොත් දැන් උනත් පෙනීම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විපාක සිත බලවත් විපාක විඥානයේ පිහිටා සිටියොත් දැන් උනත් මේ නාම රූප ධර්මතාව ටික වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි කියනවා ඒකට කර්ම සහ විපාක කියලා. අපිට මෙන්න මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ධර්මයක පහළ වීම කියන එක ප්‍රවෘත්ති පැත්තෙනුත් කතා කරන්නත් පුළුවන්. දැන් අපිට ස්පර්ශ ආයතන 6 නැවත 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 උපදවන බව තියෙනවා නම් ඒ උපදවන බව තුළ අපිට ප්‍රකට වෙන්නෙම විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සකස් කරනවා කියන එක. එතකොට ඇහැට රූපයක් පෙනලා ඒ පැත්තට විතරක් අරමුණ ගොඩ නැගෙනවා කියන එක තුළ පේන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියන එක. මේ ආයතන 6ම හදනවා කියන තැන අපිට දැනගන්න වෙනවා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවායි කියන එක. එතකොට විඥාන ප්‍රත්‍යයෙන් තමයි නාම රූපය සකස් වෙන්නේ. ඒ විඥානයේහි පැවැත්ම ඇතිතාක් තමයි නාම රූපයේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා තමයි ඒක පෙන්වන්නට අවශ්‍ය නිසා තමයි ප්‍රවෘත්තිය තුළ කුඩා ළමයෙකුගේ හෝ කුමාරිකාවකගේ හෝ විඥානය වචිජ්ජත. ඒ කියන්නේ විඥානයේ සිඳිලා ගියොත් එහෙම ඒ නාම රූපයේහි වැඩිමක් තියනවාද? විඥානයේහි සිඳිලා ගියොත් සිඳීමක් තිබුණොත් එතන නාම රූප ධර්මයේහි වැඩිමක් වෙන්නේ නැහැ. తస్మా తిహానంద ఏసేవ హేతు ఏతం నిదానం ఏస సముద్యో ఏస పచ్చో నామ రూపస్య అదిదం విజ్ఞానం ఏనిసా ఆనంద మేకమై హేతు మేకమై ప్రత్య నామ రూప విజ్ఞాన ప్రత్య నామ రూపే వెనో කියලා කියන්න. මොකද నామ రూపేహి పవత్మ తీయన్నే విజ్ఞానే అతితా. విజ్ఞానే నెత్తం నామ రూపేహి పవత్మක් పేన్నే. ఏనిసా విజ్ఞాన ప్రత్యం ఆనంద నామ రూప వెనో. නාම රූප පච්චා විඥානಂತಿ ඉතිකෝපනේතං උත්තං තදානන්ද එමිනාප්පේතං පරියායේන වේදිතබ්බං ආනන්ද නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා. දැන් මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණයත් කියන අඤ්ඤමඤ්ඤ භාවයක් තියෙනවා මේ ධර්මය තුළ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කළේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හැදෙන හැටි ගැන. දැන් කතා කරනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය හැදෙන්නේ කොහොමද කියලා. විඥානංචහි ආනන්ද නාම රූපේ පතිත්තං න ලභිස්සත අපිනුක්කෝ ආයතින් ජාති ජරා මරණං දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායේ තාති. ආනන්ද විඥාණය නාම රූපේහි ප්‍රතිෂ්ඨාව ලබන් නැත්තං ජාති ජරා මරණේහි පැවැත්මක් පේනවද කියලා අහනවා. ඒ කියන්නේ විඥාණය කියන එකේ පැවැත්මට උපකාර වෙන්නේ හැම වෙලාවකදීම නාම රූප ධර්මයමයි. විඥානයේක පැවැත්මට උපකාර වෙන්නේ නාම රූප ධර්මයමයි කිව්වේ. අපි කිව්වනේ කැටයම් කොටයක් හැදෙන්නට හේතුනේ කොටේ උඩ නැගලා ඉන්න කෙනා කියලා. ඒ කෙනාට නැගලා ඉන්න හේතුනේ මොකද්ද? කොටය. ඒ නිසා නාම රූප ධර්මතා ටික තමයි විඥානයේ පැවැත්මට උපකාර වෙන්නේ. නාම රූපේ නැත්තම් විඥානයේ පැවැත්මක් නැහැ. විඥානයේහි පැවැත්මක් නැත්තම් නාම රූපේහි පැවැත්මක් නැහැ. එතකොට නාම රූපේ නිසා විඥානය හටගන්නවා කියන තැනකදී මෞකුසකට ප්‍රතිසන්දි විඥාන වශයෙන් බැසගන්නේ ඇයි? මෞකුසකට ප්‍රතිසන්දි විඥාන වශයෙන් කෙනෙක් පැමිණෙන්නේ කර්මය නැතිනම් ගතිය නිසානේ. කර්ම නිමිති සහ ගති නිමිති නිසා. කර්ම නිමිති සහ ගති නිමිති නිසා අපිට ඒ භවයේ නැතිනම් ඒ මට්ටමේ දෙයක් ඇසුරු කරන්නට ලැබෙන නිසාම තමයි ඒතනක් අරමුණු කළ මෞකුසක් අරමුණු කළ ඒ අරමුණු කරගත්ත තැනට ප්‍රතිසන්දි විඥානයගේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එතනදි සිද්ධ වෙන්නේ නාම රූපය ඇසුරු කරගෙන විඥානයේ පිහිටා සිටීමක්. නාම රූපය කියන දේ පැවැත්මක් නැත්නම් විඥානයේහි පැවැත්මක් නැති වෙනවා. අපි බීජ සූත්‍රයේ මෙතනදි උදාහරණයකට ගත්තොත් බීජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බීජ වර්ග පහක් පිළිබඳව පෙන්නලා මේ බීජ වර්ග පහ පොළවේ ප්‍රතිෂ්ඨාව ලබනවා නම් ඒ වගේම නන්දූපසේවිතං නන්දිරාගේ එහෙම නැත්නම් ජලය ලැබෙනවා නම් මේ බීජය ප්‍රරෝහණයට පත් වෙනවා. පොළව ලැබෙනවා නම් බීජය හොඳයි නම් වතුරත් ලැබෙනවා නම් මේ බීජය පැලවෙනවා. ඒ වගේ මේ රූප ගන්ධ ශබ්ද රස ස්පර්ශ කියන ධර්මතා ටික එහෙම නැතිනම් තව විදියකින් කතා කරනවා නම්
විඥාන නාම රූප ධර්මතා ටික ක්ෂේත්‍රය හැටියට පෙන්නනවා බිම හැටියට රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයත් කියන මේ ධර්මතා ටික ක්ෂේත්‍රය හැටියට විඥානයේ පිහිටා සිටින්නේ කොහෙද එක්ක රූපය මත එක්ක වේදනාව එක්ක සංඥාව සංස්කාරයේ විඥානයේ මත මෙන්න මේ ටිකට තණ්හාව සමග රූපේ ඇසුරු වෙනවා නම් වේදනා සංඥා සංකාර ඇසුරු වෙනවා නම් අන්න ඒකට කියනවා විඥාන තිතියක් බවට පත් වෙනවා කියලා. නාම රූපය විඥානයේහි පැවැත්මට උපකාර කළා කියලා. ඒ නාම රූපේ විඥානයේහි පැවැත්මට උපකාර කළා නම් අන්න එතකොට තමයි චුතියක් වෙන්නේ. අන්න එතකොට තමයි උත්පත්තියක් වෙන්නේ. එහෙනම් නාම රූපය ඇති තැනක තමයි චුති උප්පත්ති වෙන්නේ. ගති ආගති වෙන්නේ යෑමීම් වෙන්නේ නාම රූපය විඥාණයට ප්‍රත්‍ය වෙන තැනක. නාම රූපය ඉස්සෙල්ලා උපකාර කරන විඥාණයට පහළ වෙන්න. කොටේ උඩ ඉන්න මනුස්සයාට කොටේ ඉස්සෙල්ල උපකාරයි කොටේ කැටයම් කොටයක් හදා ගන්නට කොටේ උඩට නගින්න. අන්න ඒ වගේ නාම රූපයේ උපකාරයි විඥානයගේ පහළ වීමට. ප්‍රතිසන්දිය පැත්තෙන් කතා කළොත් නාම රූපය ඉස්සෙල්ලා ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීමට කර්මයේ පැත්තෙන් සහ ගතියේ පැත්තෙන් අරමුණු කරලා මේ විඥානයේ පැමිණීමට උපකාර කරනවා. ඒ නිසා නාම රූපය නිසා විඥානය පහළ වෙනවා කියලා කියනවා. මොකද නාම රූපය අසුරු කරගෙනම තමයි විඥානයේ පහළ වීම සිද්ධ වෙන්නේ. නාම රූපය නිසා විඥානයේහි පහළ වීම සිද්ධ වෙනකොට නාම රූප ධර්මය මේ කතා කළේ ප්‍රතිසන්දි අවස්ථාවකට සාපේක්ෂව. ඒකෙන් කියන්නේ නැහැ ප්‍රවෘත්තිය තුළ නාම රූපය නිසා විඥානයත් විඥානය නිසා නාම රූපයත් වෙන්නේ නැහැ කියලා. ප්‍රවෘත්තිය තුළත් ඒ කියන්නේ දැන් අපි මේ කතා කරගෙන ආපු පරියාය අනුව බුදුරජාණන් වහන්සේ අග ඉඳලා මුලට මේ පටිසම්පාදේ දේශනා කරගෙන ආවේ දැන් ජරා මරණයන් ඉඳලා තමයි මේ අපි කතා කරගෙන ඉන්නේ. ජරා මරණයන් ඉඳලා කතා කරගෙන මේ විදිහට අරගෙන එනකොට විඥානය නිසා නාම රූපයි කියනකොට අපි කතා කළා එතනදී ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම සහ එතන විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ධර්මතා සකස් කර ගන්නවා කියන කමට. හැබැයි එතනට විඥානයේ පැමිණුනේ කුමක් නිසාද? අර නාම රූපේ ප්‍රතිෂ්ඨාව ලැබපු නිසා. කර්ම නිමිති, ගති නිමිති වල නාම රූපේ ප්‍රතිෂ්ඨාව ලැබපු නිසා තමයි එතනට ප්‍රතිසන්දි විඥානයේ පහළ වුනේ. පහළ වුණාට පස්සේ විඥානයේ නිසා එතන නාම රූපයන්ගේ සකස්ම සිද්ධ වුණා. එහෙනම් එතනදී ඔන්න චුති ප්‍රතිසන්දි අවස්ථාව අනුව විග්‍රහ කරන කාරණාවක්. ඒක මේ සූත්‍රයට අනුව පැහැදිලි කරපු තැන. ගැනේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියනකොට මෞකසකට විඥානේ බැස ගන්නවා කියන තැනින් තමයි ඒක අපි කතා කළේ. ඊට පස්සේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ වෙනවා කියනකොට පුන ජාති ජරා මරණ. ඊළඟට ජාති ජරා මරණ හදන්න පුළුවන් දෙයක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ කොහොමද ජාති ජරා මරණ දෙයක් හදන්න නිර්මාණය කරන්න පුළුවන්? මේ මැෂින් එක හදන්න පුළුවන් නිකම්ම නෙමෙයි මේකට අවශ්‍ය ආම්පන්න ටික හදලා. ඒ නිසා ඒ නාම රූප ටික විඥානේ හදනවා. විඥානේ නැවත නාම රූප ටික හදනවා. නාම රූප ටික ස්පර්ශය හදනවා. ස්පර්ශය වේදනාව හදනවා. දැන් ඔන්න වේදනාව හදලා මේ විදිහට ගිහිල්ලා තණ්හා උපාදාන භව වශයෙන් ගිහිල්ලා ජාතිය හදලා ජරා මරණ දුක ගේන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් භවයක් විදිහට කතා කරනවා නම් මෙන්න මේ ප්‍රතිසන්දි වශයෙන් විඥාණයට බැසගන්න නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් උන නිසා තමයි විඥාණයගේ බැස ගැනීම සිද්ධ වුනේ. ඊට පස්සේ ප්‍රවෘත්තිය තුලත් නාම රූපය විඥාණයට ප්‍රත්‍ය වෙනවා. නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ හැම වෙලාවකදීම නාම රූප අනුවම තමයි විඥාණය පහළ වීම සිද්ධ කරන්නේ. නාම රූපය අනුව ඒ හැම අවස්ථාවකදීම විඥාණය සකස් කිරීම සිද්ධ කරන්නේ. නාම රූප පත්‍ය විඥානං නාම රූපේහි සකස්ම ඒ ආයතනේ ඒ පුද්ගල බව උපදවන්නට සුදුසු විදිහට මේ නාම රූප ධර්මතා ටික ඇති තැනකම තමයි එතන විඥාන කෘත්‍ය හටගන්නේ. ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනව නැවත විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හදනවා නාම රූප ප්‍රත්‍යයෙන් ආයතන එහෙම නැතිනම් ස්පර්ශ හැදිලා මේ පෙළ යනවා. ආපහු නාම රූප වලට විඥාණය පිහිටා සිටින්න පුළුවන් තැනකින් තමයි අවසන් වෙන්නේ. ආපහු අවසන් වෙනකොට ඇයි ජාතිය කියන තැනින් මේක අවසానයි. ඒ කියන්නේ ජාතිය තිබුණොත් ජරා මරණ දුක එනවා. ජාතිය කියන්නේ පුද්ගල භවයේ ඉපැත්ම හදලා තියෙනවා. දැන් ඉන්න පුද්ගල භවයේ ඉපැත්මත් එක්ක එතන අවිද්‍යාව තියෙනවා. එයා ජරා මරණ දන්නේ නැහැ. ජරා මරණ විඳින කෙනා ජරා මරණ දුකාවේ කොහින්ද කියලා දන්නේ නැහැ. ඒකට ජරා මරණ නොදන්නාකම නිසා ඇත්ත නොදකිනකම නිසා එයා නැවත ආපහු නාම රූප දෙක සකස් කරගන්නවා. නාම රූප දෙකට නැවත විඥානයේ ප්‍රත්‍ය වෙනවා. මේ පෙළ මේ චක්‍රය නොනවති ඉදිරියට යනවා.
එතකොට මේ පටිච්චසමුප්පාද න්‍යාය ප්‍රවෘත්තිය තුලත් ප්‍රතිසන්දිය තුලත් ඒකාකාරීව නාම රූපය විඥාණයටත් විඥානයේ නාම රූපයටත් අඤ්ඤමඤ්ඤව ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒක හරියට අර කොටේ උඩ ඉන්න කෙනා කොටේටත් කොටේ ඉන්න කෙනාටත් අඤ්ඤමඤ්ඤව ප්‍රත්‍ය වෙනවා වගේ නාම රූපේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඔය ප්‍රත්‍යවීම කතා කරන්නේ සමස්තයක් සිද්ධාන්තය තුල විතරයි. ඔය ප්‍රත්‍යවීම කතා කරන්නට ගියොත් අවස්ථානුකූලව බෙදලා එතන පවතින නාම රූපේ කුමක්ද කියලා බෙදලා අපි කතා කරන්න ගියොත් පිනුතුනේ අපිට ඒක කතා කරන්න වෙන්නේ අභිධර්ම පරියාය අනුව. ඒක කතා කරන්න වෙන්නේ තත්තකතමන් නාමං තත්තකතමන් රූපං කියලා එතන නාම රූපේ බෙදා දක්වන පරියායයට අනුව. ඇයි අපි කතා කරන්නේ ඒක විතරක් වෙන්කොට ඒකේ අභ්‍යන්තර කාරණා පිළිබඳව. හැබැයි සිදුවීම පිළිබඳව කතා කරගෙන යනකොට අපිට සූත්‍ර ක්‍රමයේ ඔස්සේ පුළුවන් අපිට මේ සාකච්ඡාව කරන්න. එතකොට අපි ඒ තුල කතා කරන්නේ මේ ධර්මතා ඕනෝන්ට ප්‍රත්‍යවීම තුල සිදු කරගන්න සිදුවීම. එතකොට ඒ සිදුවීම ධර්මතා ටිකක් කියන තැනින් අපි මෙහාට ඇවිල්ලා ඒක අපි සාමාන්‍ය දර්ශනයක් විදිහට භාවිත වෙන තැන. ඒ දර්ශනයේ ගොඩනැගිලා තියෙන පින්නතුනි අර වගේ ධර්මතා ටිකක් මත. ඒ නිසායි අභිධර්මයක් වැදගත් සූත්‍රයක් වැදගත් කියන මේ කතාව අපි හැම මොහොතකම මතක් කරන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සිද්ධ වෙනවා. එත්තාවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපජ්ජේතවා එත්තාවතා අදිවචනපතෝ එත්තාවතා නිරුත්තිපතෝ එත්තාවතා විඤ්ඤාත්තිපතෝ එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වත්තති ඉත්තත්නම් පඤ්ඤාපනාය යදිනම් නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති. ආනන්ද මෙතකින්ම තමයි ජායේත උපදින්නේ ජීවත් වෙන්නේ මැරෙන්නේ චුත වෙන්නේ උපදින්නේ මෙතකින්ම තමයි පැවැත්මක් තියෙන්නේ මෙතනින්ම තමයි නිරුක්තිපතයක් තියෙන්නේ කියන්නේ යම් කිසි නම් ගම් ගොත් ආදී කතා කරනවා නම් කතා කරන්නේ දැන ගැනීම ගැන කතා කරනවා නම් කතා කරන්නේ මේක නුවණින් තේරුම් ගන්න තියෙන කොටසක් කියලා කියන්නේ ඒ වගේම මෙතන තමයි මේ විදිහට තමයි සසරේ වට්ටය පැවැත්ම පවතින්නේ ඒ වගේම පැනවීම තියෙන්නේ මෙතන යදිනම් නාම රූපං සහ විඥාණයන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති නාම රූපය සහ විඥාණය කියන එක අඤ්ඤමඤ්ඤෝ ප්‍රත්‍ය වෙමින් පවතිනවා කියන තැන පවතින දේ තමයි වට්ටය කියලා කියන්නේ එතකොට මේ වට්ටය නතර කරන්න යනකොට අපිට ඒකට අවශ්‍ය තැන පිළිබඳව අපිට කතා කරන්නට වෙනවා වට්ටය කොහොමද අපි නතර කරන්නේ මේ සසර වට නැතිනම් මේ පැවැත්ම කොහොමද අපි නතර කරන්නේ එතකොට අපිට මේක නතර කරන්නට අවශ්‍ය ක්‍රමයේ පිළිබඳව අපි කතා කරනකොට අපිට විවිධ පරියායන්ගෙන් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ පරියායන්ගෙන් කතා කරනවා වගේම බොහෝ කොට අභිසමය සංයුත්තේ තුලත් ඒ කියන්නේ පරිසම්පාදයේ දැක්වෙන තැන්වල කතා කරන න්‍යායක් අනුව අපි අරගෙන බැලුවොත් කාරණා දෙකක් ඔස්සේ බෙදන්න පුළුවන් කම තියෙනවා. එකක් තමයි අපි අනුත්පාද නිරෝධයට ලක් කරන කොටසක්. එකක් තමයි නිරෝධය සාක්ෂාත් කරන කොටසක් තියෙනවා. පටිසමුප්පාදයේ තුල නිරෝධය දකින කොටසක් තියෙනවා. අනුත්පාද නිරෝධයට පත් කරන කොටසක් තියෙනවා. තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ටික අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකට පත් කරන ටික. ඒ වගේම අපි ඊට කලින් කතා කරා නම් විඥාන නාම රූප සලායතන පස් වේදනා කියලා මේ ටිකේ නිරෝධය සාක්ෂාත් කරන පැත්ත. එතකොට පොදුවේ මේ සියලුම ධර්මයන් නිරුද්ධයි. පොදුවේ මේ සියලුම ධර්මයන් නිරුද්ධ වුණ තැනක් ගැන තමයි නිවන කියලා කතා කරන්නේ. ඒ නිසා අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධ. අවිද්‍යාව නිරෝධ කිරීමෙන් තමයි සංඛාර නිරෝධය. සංඛාර නිරෝධය තමයි විඥාන නිරෝධය. විඥාන නිරෝධයෙන් තමයි නාම රූප නිරෝධය. දැන් මෙහෙම අපිට පෙළ ආපහු නිරෝධයේ පැත්තට එනවා. එතකොට නිරෝධයේ නුවණ දෙපැත්තකින් තියෙනවා. ඒ තමයි එකක් අනුත්පාද නිරෝධය එකක් තමයි ධර්මයන්ගේ නිරෝධය කියන දෙපැත්තකින් අපිට නිරෝධය පිළිබඳව නුවණක් තියෙනවා. ඒකම තමයි ඒ දන්නකමම තමයි අවිද්‍යාවේ නිරෝධය. දන්නකමම තමයි සංස්කාරයේ නිරෝධය. අපිට වේදනාව හම්බෙනවා නම් ස්පර්ශය හම්බෙනවා නම් නාම රූපය හම්බෙනවා නම් විඥානය හම්බෙනවා නම් ඒ හම්බෙන හැමතැනකම මේ ධර්මතා ටික ඔක්කොම විඥානට හිතියක් වෙලා විඥාණයට පැවැත්ම හඳලා දීලා විඥාණයට පැවැත්ම හදනවා කියන තැනක තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ධර්මතා ටිකේ පැවැත්ම නිකම්ම සිද්ධ වෙලා. හැබැයි අර උඩ කතා කරපු ධර්මතා ටිකේ නිරෝධය පෙන්නනවා නම් යම් මට්ටමකින් එයාට වේදනාව තියෙනවයි නොකිය යුතුයි. ඇයි එයාට හම්බෙන්නේ වේදනා නිරෝධයක්. එයාට හම්බෙන්නේ ස්පර්ශ නිරෝධයක්, නාම රූප නිරෝධයක්, ඒ වගේම විඥාන නිරෝධයක්.
ඒ විඥාන නිරෝධය උපදෝගත්ත බවමයි අවිද්‍යා නිරෝධය කියලා කිව්වේ. එතකොට ඒ නිරෝධය ඇසුරු කරන බව නිසා ජාති ජරා මරණ කියන ටික තණ්හා උපාදාන බව ජාති ජරා මරණ කියන ටික අනුපාදයට ගිහිල්ලා නොහට ගන්න බවට ගිහිල්ලා. ඥානවත්තු සූත්‍ර ආදීහි ඒ කියන්නේ පටිච්චසමුප්පාදය නොඑක ආකාරයෙන් බෙදා දක්වන පරයයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පටිච්චසමුප්පාදය 44 ආකාරයකට බෙදා දක්වනවා, නැවත 77 ආකාරයකට බෙදා දක්වනවා. ඒ හැම එකක්ම අපිට මේ පරයයන් ඔස්සේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට තව බොහෝ සූත්‍ර ආශ්‍රය කරගෙන කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ තණ්හාවේ අනුත්පාද නිරෝධය සහ නිරෝධය කියන තැන. දුක්ඛ සූත්‍රය අරගෙන බැලුවොත් දුක්ඛ සූත්‍රයේදී චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියලා මේ විදිහට තමයි දුකේ ඉපැත්ම. තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං කියලා මේ තමයි දුක. මේ තමයි ලෝකේ හට ගැනීම. එහෙනම් ලෝක නිරෝධය මොකද්ද? දුකේ නිරෝධය මොකද්ද කියලා අහලා දුකේ නිරෝධය පෙන්වන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා යා තණ්හායේව අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාවගේම නිර්වශේෂ නිරෝධයෙන් තමයි එයාට උපාදාන නිරෝධය වෙන්නේ. උපාදාන නිරෝධයෙන් තමයි භවේ නිරෝධ වෙන්නේ. භව නිරෝධයෙන් තමයි ජාති නිරෝධය. ජාති නිරෝධයෙන් තමයි ජරා මරණ නිරෝධය. එතකොට අර ධර්මතා ටික පිළිබඳව නිරෝධයේ දකින නිසා තමයි තණ්හා නිරෝධය. නැතිනම් තණ්හා නිරෝධයක් පණවන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද න්‍යාය බොහොම ගැඹුරින් සහ බොහොම එහාට ගිහිල්ලා අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සූත්‍ර ක්‍රමයට උනත් පටිච්චසමුප්පාද න්‍යාය අපිට තව එහාට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ එක එක අංගයක් අංගයක් ගැන ජරා මරණම් පජානාති, ජරා මරණ සමුදයම් පජානාති, ජරා මරණ නිරෝධම් පජානාති, ජරා මරණ නිරෝධගාමිනී පටිපදම් පජානාති කියලා මේ විදිහට කතා කරන්න පුළුවන්. භවයේ පිළිබඳව එක එක අංගයක් අංගයක් ගන්න මේ විදිහට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පටිසමුපාදයේ 77 ආකාරයකට න්‍යායක් ඔස්සේ කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ කාරණා ටික කිව්වේ මේ ටික අපිට විග්‍රහ කරගන්න පුළුවන් පැතිකඩවල් මාර්ග තව බොහෝම තියෙනවා. ඒ හැම න්‍යායකෙම පටිසමුපාදේ විග්‍රහ කරන්නට පුළුවන්. අද අපි මේ කතා කළේ එක පරයයක්. මේ පරයයම මහා පදාන සූත්‍රයේදී මේ මහා නිදාන සූත්‍රයේ ළඟ තියෙන එකෙදිත් විග්‍රහ කරනවා. ඒ වගේම එතනදී පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දෙකේම නාම රූප පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං කියලා මෙන්න මේ අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත භාවයේ පෙන්වන්නට අවශ්‍ය නිසා. එතකොට මේ අඤ්ඤමඤ්ඤ භාවයේ පෙන්වන්නට අවශ්‍යතාවය නිසා මෙහෙම පෙන්නන මේ සූත්‍ර දෙකේදීම මේ විග්‍රහය सिद्ध කරනවා. කියන්නේ මෙතන අවිද්‍යා සංඛාර නැහැ කියලා එහෙම නෙමෙයි. මෙතන අවිද්‍යා සංඛාරයක් තියෙනවා. අවිද්‍යා සංඛාරයේ තියෙනවා කියන හොඳම සාධකය තමයි මහා පදාන සූත්‍රයේදී දක්වන විපස්සී බුදුරජාණන් වහන්සේ පටිසමුප්පාදේ සම්මර්ෂණය කරපු ආකාරය. එතකොට මේ විඥානපත්‍යේ නාම රූප ප්‍රත්‍යේ විඥානයේ වෙනවා කියලා එතනින් එහාට දෙයක් නැහැ කියලා දැක්කයි කියලා සූත්‍රය තුළ පැහැදිලි කරනවා. හැබැයි විපස්සී සූත්‍රයේදී අභිසමය සංයුත්තේදී කියනවා ඒ නාම රූප ප්‍රත්‍යේ විඥාන විඥානපත්‍යේ නාම රූප කියන දේ එතනින් එහාට දැක්කේ නැහැ කියලා නෙමෙයි සංස්කාර ප්‍රත්‍යේනුයි විඥාන උනේ කියලා දැක්කා, අවිද්‍යා ප්‍රත්‍යේනුයි සංස්කාර උනා කියලා දැක්කා කියලා විග්‍රහ වෙනවා. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් අරකේ නැහැ කිව්වට මේ මෙතනින් එහාටත් අවිද්‍යා සංස්කාරක් කියලා තියෙනවා කියලා. නමුත් පින්නතුනේ මේ එකම තැනක් ගැන පැහැදිලි කරන්නේ. නාම රූපේ ඇත්ත නොදන්නා කමමයි අවිද්‍යාව, නාම රූපේ ඇත්ත නොදන්නා කම නිසාමයි කර්ම රැස් කර ගැනීම සිද්ධ වුනේ. ඒ නිසාමයි නාම රූප දෙකේ පිහිට විඥානේ ලැබුවේ. ඒ නිසා නාම රූප පත්‍යා විඥානං කියලා කියන්නේ අවිද්‍යාපච්චා සංඛාරා කියලා කියන්නේ ඒකාර්ථවත් තැනක්, පද වශයෙන් වෙනස් කොට ගන්න පුළුවන් වුණාට අර්ථ විදිහට එකම විග්‍රහ වෙන තැනක්. මෙන්න මේ විදිහට අපිට පටිච්චසමුප්පාද න්‍යාය කතා කරන්න පුළුවන්. නමුත් සූත්‍රයේ තුල තවත් ගොඩාක් අපිට දෘෂ්ටි ගොඩනගෙන ආකාරය, ඊට පස්සේ ඒ ඔස්සේ අපි සමනුපස්සනාවන් සිද්ධ කරන ආකාරය, ඊට පස්සේ වේදනා ආදී ධර්මයන්ගේ අපිට සමනුපස්සනාව පවතින්නේ කොහොමද කියන එක දේශනා කරලා අපිට අෂ්ට විමෝක්ෂ ධර්මයන් ඔස්සේ භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා කොහොමද සමතේ වඩලා සමතේ ඔස්සේ එහෙමත් නැතිනම් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ නමක් වෙන්නේ කියන කාරණාව මහා නිදාන සූත්‍රයේදී පැහැදිලි කරනවා. නමුත් අපිට ඒ සියලුම විග්‍රහයන්ට යන්නට මේ අවස්ථාවේදී කාල වේලාව මදි, කාල වේලාව ටිකක් ඉක්මලා තියෙන නිසා
අපි සූත්‍රය පැහැදිලි කිරීම එතකින් නිමාවටපත් කළා මේ පටිසමුප්පාදය න්‍යාය ඊටාම ගැඹුරුයි ඊටාම සියුම් විග්‍රහ කළ යුතුයි පරයායම් බොහෝයි එදා බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ දේශනා කරන්න මේක හරියට මහා සාගරයකට වැටුණා වගේනේ ඉතින් ඇත්තටම මහා සාගරයට වැටුණ කූඹියෙක් වගේ දෙයක් දැනෙනවා පටිසමුප්පාද ධර්මය විග්‍රහ කරන්නට යනකොට මොකද ඒ තරම් ඒක න්‍යායාත්මකව පැති තියෙන බෙදා දක්වන්න පුළුවන්කම තියෙන විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන සුවිශේෂ පැතිකඩක් පටිච්චසමුප්පාදයේ දැකීමෙන්ම භාග්‍යතුන් වහන්සේ දකින්න පුළුවන් කියලා හිතෙනවා පටිච්චසමුප්පාදයේ දැකීමෙන්ම සම්මා සම්බුද්ධත්ව ඥාණය ගැන තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා ඒ තරම් අතිගම්භීර විෂය පරාසයක් තමයි පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ මේ කතා කළේ ඒකේ න්‍යායාත්මකව ඒකදේශ මාත්‍රයක් පමණයි මේ විදිහට ඔබ සද්ධර්ම ශ්‍රවණේ අද දවසේදී සිද්ධ කරගත්තා මේ සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී පළමු සියලු කුසලයේ සියලු දෙවියෝ අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වන්නට ලැබේවා මේ ස්ථාන අධිග්‍රහිතිෂ්ඨකාරක ඒ වගේම ධර්ම ශ්‍රවණේට පැමිණියා වූද සියලු දෙවියෝ සතුටින් සාදුනාදෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න එවගේම ඔබ සෑම සිළු දෙනා නම් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. එවගේම මේ කාලවකවානුව තුළ මේ රෝගී තත්ත්වය මත මේ පරිලෝක ගිහිල්ලා යම් කිසිත් අය පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ පින් බලාපොරොත්තු වෙන සියලු සත්වගට මේ සියලු පින් අනුමෝදන් වන්නට ලැබේවා. මේ නම් සඳහන් කළ ඥාතිවරු ඇතුරු සියලුම දෙනාට මේ පින් තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ හැම දිනාටම දුකක සිටිනම් දුකෙන් අත මිදීමට සැපක සිටිනම් සැපතවත් වඩා වර්ධනය කර ගැනීමට අමා මහ නිවනින් සැනසීමටත් මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා කායික මානසික සැනසෙල්ල උදා වේවා හැම දිනාටම ගොහර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතර වීමටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා හැම දිනාටම තෙරුවන් සරණයි